ඉතින් මේ පදපෙළ එකින් එක මෙලස ගලපද්දී මට ඇත්තටම නැවතත් මතක් වෙන්නේ මීට දවස් දෙක තුනකට පෙර ඉතින් අද දවසේ මේ සියලුම කාර්යයන් නිෂ්ඨ කරලා අපි තව සුළු මොහොතකින් සෝදානම් මේ පැවසූ ආකාරයට මේ නිවනින් බව නවතන්න ඒ කියන්නේ අපේ මේ බව රෝගය නැමැති දේ අපි මේ අෂ්ටපාන ඔසු වලින් පූජා කරලා මේ දුක නැත්නම් මේ ඉපදී ඉපදී මෙරි මෙරි ජීවත් වෙන ජීවිතයෙන් මදක් හෝ අඩු කර ගන්නට ඉතින් ඒ පිළිබඳව ඔබගේ සිතේත් අද දවස පුරාවට මෙම විහාරස්ථානය තුරට සැපමිනි මොහොතේ සිට ඔබටත් යම් යම් කරුණු විවිධ හේතු දැනගන්නට හැකියාව ලැබෙන්නට ඇති. ඉතින් ඒ පිළිබඳවත් මතක් කර සිටිනවා. මුලදී සඳහන් කළ ආකාරයට අද දවසේ අභිනවයෙන් ඉදිකරන ලද සඳහම් මණ්ඩපය බුද්ධ සසුනට පූජා කිරීම සහ මංගල ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහා අද දවසේ වැඩම කරන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර සද්ධර්ම දේශක පූජපාද හංවැල්ලේ මේධංකර ස්වාමින් වහන්සේ. ඉතින් මේ සෑම සියලු දෙයක්ම පියෝ ටීවී චැනල් ලංක 20 ඉවෙන් ටීවී වෙතින් සහ දමමකුටාරාම Facebook පිටුවෙන් සජීවීව ඔබ සියලුම දෙනාට දැක ගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අද දවසේ සවස් කාලයේ සිදු කිරීමට නියමිත මේ පූජාවන් සඳහායි ඔබ මේ දැන් යොහසලුව සූදානම් වන්නේ. මෙයත් අපි මුලදී සඳහන් කළ ආකාරයට ඊටමත් ශ්‍රද්ධාවෙන් ඊටමත් පැහැදීමෙන් මේ කටයුතු ඉටු කිරීම තුළින් අපිට පුළුවන් ඒ අපි ලබා ගන්න එහි ප්‍රතිඵලය ඊටමත් උපරිම වශයෙන් ලබා ගන්නට. අනුෂේ ඔව්තිලිනි මතක් කරන්න ඕන අද දවසේ මේ උතුම් වූ පින්කම් මාලාවට ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශයන් ප්‍රදේශවලින් පැමිණි බැතුමතුන් පින්මතුන් ඉන්නවා. මෙවන් වූ පින්කම් වලට හුරු පුරුදු පිරිසක් අපේ පින්වන්ත පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඒ පිරිස ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්. ඉතින් අපි කැමති දැනගන්න බොහෝ පින්කම් වලට දායක වෙලා ඇති නමු මාතලා පුරවරයේ රහත්තොට පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරයේ සත වර්ෂයක් සැපරීම නිමිත්තෙන් අද උදෑසන සිට ආරම්භ වුණ මේ පින්කම් මාලාව පිළිබඳව ඔබට දැනෙන හැඟෙන දේ කියන්නට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පැමිණ සිටින සියලුම වැඩිහිටි අම්මලා තාත්තලාගෙන් සහෝදර සහෝදරියගෙන් කුඩා ළමයින් ඇතුළු සියලුම පින්වත් පිරිසගෙන් අවසරයි. ඇත්තටම වචන නැහැ කියන්න සතුටුයි. මම අනුරාධපුරේ මන් නිතර රුවන්වැලි සෑ වඳින කෙනෙක්, භාවනා කරන කෙනෙක්, අපි දහම හොයන ගමන් ඉන්නේ. ඒ අතරතුරේ තමා මම මෙතෙන්ට සම්බන්ධ වුණේ. ඉතින් අහඹු සිඳුවීමක් අපේ අරණ ධම්ම ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමා මෙතෙන්ට අපි සහභාගී වුණේ. ඉතින් උන්වහන්සේගෙන් දහමහද්දී අපිට තේරුණ කාරණයක් තමා වැඩි කාල සීමාවක් නැහැ, සති දෙකක් පමණ උන්වහන්සේ අපිට මුණ ගැහිලා. ඉතින් අපි හොය හොය හිටපු දහම අපිට ලැබුණා කියලා ලොකු ගාම්භීර බෞද්ධෙක් වෙන්න උත්සාහ කරනවා. මොකද අපි බෞද්ධයෝ නෙමේ. මොකද බෞද්ධයෝ කියන ඒ වචනෙට ඒ ගාම්භීරත්වය දෙන්න උන්වහන්සේ ඒ බෞද්ධ කියන වචනෙට පණපොවන්න ලොකු වෙහෙසක් දරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේගෙන් අපි දහම අහනවා. හරි සතුටුයි.
මම දහමේ ගමන් කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි කල්යාණ මිත්‍රය අපිට විශ්වය හරහා මුණ ගැස්සනවා. ඉතින් ඒ කල්යාණ මිත්‍ර මුණ ගැස්සීම වෙන්නේ නැති මේ ඉතින් එහෙම පියවරෙන් පියවර අපිට ඉස්සරහට යන්න මේ විශ්වය අපිට උදව් කරනවා. ඒ වගේම අද සතුටුයි ඇත්තටම මේ වගේ පින්කමක් සංවිධානය කරලා තියෙන එක ගැන ඇත්තටම කිසිම අඩුවක් වුණේ නැහැ. ඇත්තටම වටපිටාව බැලුවත් ඒ වගේ මේ දාන කටයුතු බැලුවත් හරි සතුටින් අපි ආපු පිරිස ඇත්තටම ගොඩක් සතුටු වුණා. මොකද මේ පරිසරය ගැන ස්වාමීන් වහන්සේලායි වඩම්මලයි වැඩ කටයුතු ඇත්තටම සාර්ථකව කරලා තිබුණා. ඉතින් ඒ සංවිධායක කරපු ඒ කියන්නේ වචනයෙන් හෝ උදව් උපකාර කරලා මේ වැඩසටහනට සහභාගී නොවෙන්න බැරි පිරිසත් ඇති ඒ අයටත් ඇත්තටම මේ මඟ පෙන්නනේ ස්වාමීන් වහන්සේලාටත් සුමංගල ස්වාමීන් වහන්සේ ඇත්තට මේ කතා කරනකොට අපි ගමනක් යන කට්ටිය හැටියට ගොඩක් දැනුණා මේ වචන ටික. ඉතින් හොඳ කල්යාණ මිත්‍රයෝ අපිට ඉන්නවා මේකේ. අපි මේකට බැස්සොත් තමයි හොඳ කල්යාණ මිත්‍රයෝ හම්බෙන්නේ. ඉතින් ඒ දේ ගොඩාක් දැනුණා. ඉතින් ඔබ වහන්සේට ඒ නිවන් මඟ දොරටු විවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරණදානි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා අපිව මේ වැඩසටහනට සම්බන්ධ කරාට මේ පින්කමට. ඉතින් සියලු දෙනාටම මේ පින් කුසල් බලයෙන් තමා තුලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි වෙලා චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වෙලා මේ භයංකාර සසරෙන් එගොඩ වෙන්න මේ පින් කුසල් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා. එතුමිය එසේ කියද්දී මට මෙන්න මේ කවිය කියන්න හිතන හාමුදුරනි. ඉපිද ඉපිද මෙරි මෙරි තන තන රැඳුනේ දකින දකින දසුන කනිත සිත බැඳුනේ ඇසින සිඹින දැනෙන පහස මත ඇලුනේ තබන තබන පියවර දිගු බව ගමනේ පහක පහක මොහොතට අප සැම ඇලුනේ ගෙවිලා ගෙවිලා යන විට යලි ගොඩ නැගුවේ පෙලිලා පෙලිලා ගත් මායාවට බැඳුනේ නැහිලා නැහිලා කරගත් කරුමක අරුමේ ඇසින ඇසින විට බුදුබණ අප සවනේ කොහොම කොයින් අප ආවා දැයි සිතුනේ මොහොත මොහොත සිහියෙන් සිටියොත් මිතුරේ ගැලවි ගැලවි යා හැක නොයනා ගමනේ හිතින් ඒ අපි හොයන නිවන් මඟට යන්නට ඇයි කිව්වාසේ කල්යාණ මිතුරු මිතුරියන් ස්වභාව ධර්මයෙන් මේ විශ්වයෙන් අපට මෙහෙම මුණ ගැසෙනවා. ඉතින් උතුම් වූ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරය කියන්නේ මේ පුදබිම කියන්නේ එවන් වූ කලන මිතුරන් මුණ ගැසෙන තැන. නිවනට යන්නට පාර කියන්නට එවන් වූ මිතුරන් මුණ ගැසෙන තැන. ඉතින් අද දවසේ උදෑසන සිට මේ පින් බිම තුල මෙවන් වූ පින්කම් කරන්නට එකට එකතු වුණ ඒ සියලු කලන මිතුරන් අපිට ලැබුණේ පෙර සසරේ අප කළ පිනක් නිසාමයි. ඉතින් තිලිනි අද දවසේ මේ පුණ්‍ය භූමිය තුල මේ ආකාරයෙන් සිදු කළ සියලුම පින්කම් සජීවීව නැරඹීම සඳහා සංක ටීවී YouTube නාලිකාව ඔස්සේ ඔබට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ සියලු පින්කම් අවසන් වන තෙක්ම ඔබට එය නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම Facebook ගිනුම හරහත් ඔබට සජීවීව මේ පින්කම් මාලාවට එකතු වෙන්න පුළුවන්. තිරිනි ඔව් අනුෂී, ඔබ සඳහන් කළ ආකාරයට අද දවස පුරා ඇත්තටම කියනවා නම් අපගේ ගමේ පමණක් නොවේ මේ සියලුම අසල්වාසී ගම්වල ඒ වගේම දුර බැහැර ගෙවාගෙන මෙම ස්ථානයට පැමිණි සියලුම බැතිමතුන් ඉතාමත් සතුටටපත් වෙනවා ඇති මේ පින්කම් දැක බලාගෙන. ඉතින් ඇත්තටම අපිත් ලොකු පිනක් කරලා තියෙනවා මේ වගේ අවස්ථාවකට සහ සම්බන්ධ වන්නට.
ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් ඔබට මම පුංචි කතාවක් කියලා දෙන්නම්. අපගේ බුදුරජාණන් වහන්සේ චම්පානුවර සමීපයේ වූ ගග්ගරා පොකුණු තෙර වැඩවසද්දී දිනක් භික්ෂුන් වහන්සේ අමතලා මෙන්න මේ විදිහට දේශනා කරනවා. මහණෙනි, එක්තරා මිනිහෙකුට ලින් පිහිල්ලක් උවමනා වී තිබෙනවා. තියුණු පොරවක්ද රැගෙන ඒ මිනිහා මහා වනයට පිවිසෙනවා. ඉදින් මේ වනයේ දැවනම් අප්‍රමාණව පවතිනවා. එහෙත් කපාගත යුත්තේ පිහිල්ලකට සුදුසු ගසක්. ඉතින් ඔහු ගසකට පොරවෙන් තට්ටු කර බලනවා. ටාන් ටාන් කියලා ඔන්න ඒනම් හර පිරුණු තද ලීයෙන් යුතු ගසක් කියලා ඔහු හිතනවා. ඉතින් ඉදිරියට මෙහෙම ගිහිල්ලා බලනකොට තවත් ගහකට තට්ටු කරලා බලනවා. මේ ගහට තට්ටු කරලා බලද්දී ටිකක් ගැඹුරු සද්දයක් ඇහෙත් එක්කම අමුතු සද්දයක් ඇහෙනකොට මෙයා කියනවා මේ ගසේ හිලිය දැඩි නැහැ කියලා. බුරුල් බව පේනවා කියලා කියනවා. එතකොට ඔහු විශ්වාස කරනවා මෙහි ඇතුළ හිස් ඇති මෙසේ සිදු ඒ මිනිසා මේ ගස කපා බිම හෙලනවා. ඉතින් අගින් අතුපතරද කපා දමා හොඳ කඳ කොටස පමණක් වෙන් කර ගන්නවා. අනතුරුව මේ ලීය කපලා දෙකට පළලා ඇතුළත ශුද්ධ කරලා පිහිල්ල හදන්න අවශ්‍ය කොටස ලබා ගන්නවා. බලන්න මේ මොකද්ද මම කියලා කියන්නේ. බුදුහාමුදුරුව කියනවා මගේ සසුනද වනයක් කියලා කියනවා. එහි හර ඇති රුක් වගේම හර සුන් රුක්ද තියෙනවා. ඉතින් හර ඇති රුක් නම් මනා සුසිල්වත් භික්ෂූන්යයි දේශනා කරන බුදුරජාණන් වහන්සේ මතක් කර සිටිනවා. හර සුන් රුක් නම් දුසිල්වත් භික්ෂූන් කියා. දුසිල් භික්ෂූන් දත හැක්කේ ඔවුන්ගේ ඇවැත් දක්නා විටයයි උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් එවිට මනා භික්ෂූහු ඔහු හඳනාගෙන බැහැර කරන වග මතක් කරනවා. ඉතින් මේ කාරණාව මතක් කරනකොට මට මතකයට එන්නේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පින්කම ආරම්භයට මත්තෙන්, ඒ කියන්නේ අපි කියනවා නම් ඉතාමත් හොඳ පෙර සූදානමක් තිබ්බා. මම එයයි දුටු විශේෂත්ම දෙය පෙර සූදානමක්. ඒ වගේම අපි දැන් දකිනවා මේ කාර්තව්‍යයන් අතරතුර සූදානම. ඒ විදිහටම අවසානයේ පස් සූදානමත් අපිට හිතා ගන්නට පුළුවන් මේ කරන කටයුතුත් එක්ක. ඉතින් අපේ ගෞරවණීයතුව මතක් කර සිටිනවා මේ සියලු මඟ පෙන්වීම් උපදෙස් අවවාද අනුශාසනා අපට ලබා දුන්න මාතලේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාමයේ විහාරාධිකාරී වේරගම සිරිසෙවලි විද්‍යාලයේ ධර්මාචාර්ය නම කියනට අවසරයි පූජ්‍යපාද දොරකුඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගෞරවණීයව මතක් කර සිටිනවා අපටත් අවශ්‍ය දේවල් ලබා දීලා අවශ්‍ය දැනුම ධර්ම අවබෝධය ලබා දුන්නා නම කියනට අවසරයි නිකදලුපත අරුණ ධම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් මෙම විහාරස්ථානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට ගෞරවපූර්වකම නමස්කාර පූර්වකම ස්තුතියක් පුද කරන්නටත් මේ අවස්ථාව ලබා ගන්නවා. අනුෂේ ඔව්තිලිනි, අපි එහෙම කළ ගුණ සලකද්දී මතකනි තිලිනි මං කිව්වා අනුරාධපුරෙන් මෙහෙට ආවා කියලා. ඔව්. ඉතින් ඒ ආපු අපේ පින්වත් මහත්මියද මෙනවියද දන්නේ හරි අපූර්වට කරුණු ටිකක් දිගහැරියා. එතකොට අපි කවියක් කිව්වනේ, ඇයටත් කවියක් කියන්නට උවමනයිලු. ඉතින් මේ ඒ සඳහායි ආරාධනාව අනුරාධපුරයේ සිට පැමිණි ඔබතුමියට ආරාධනා කරනවා. ඔව්, අපි අවස්ථාව ලබා දෙමු. ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මට ඇත්තටම මේ කවි සිතිවිලි ආවේ අපේ අරණදම්මි ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ඒ දහම කතා කරනකොට. ඉතින් මම උන්වහන්සේට කවි පෙළක් නිර්මාණය කරා. මේ කවි පෙළ ඔබ වහන්සේට උපහාරයක්ම වේවා.
වයසෙන් තරුණ මුත් දැනුමෙන් මහලුන පිළිඹිඹු කළා ගුරු කෙනෙකුට තිබෙන ගුණ සිත පැහැදුනා ඔබ බුදු ගුණ දේශන විට ඔබ මතු කළා සැඟවි මාගේ තිබුණු පින කෙටි කාලයෙන් දැනගත් විට සියලු තතු යහකි උනිය යායුතු මග සිතින් පැතු කළගුණ සලකන්න මාදිමේ පැදිය ගෙතු අමතක නොමැත එළඹෙන ඉදිරියේදී මතු තනියම බවුන් වැඩුවේ මී කෙලෙ සුන් පරදා එනමුත් නොබ හෙලි කළ දෙයින් අල්ලා ගතිමි මුල ඒලත් දැනුම තුල ලැබගෙන සිතින් පල මම කිසි දිනක අමතක නොකරමිය මුල ඔබ යන ගමන මන් මාවත් එලිවේවා ඔබ යන ගමන මග බාදක දුරු සිතු පැතු සියලු දේ ඔබ ළඟ තමේවා මගේ මිත් දියෙන් ඔබ මිත් ගඟුලක් වේවා මගේ මිත් දියෙන් ඔබ මිත් ගඟුලක් මගේ මිත් දියෙන් ඔබ මිත් ගඟුලක් වේවා ඔබ වහන්සේ මාහට බුදුරජාණන් වහන්සේ මැනවින් කියා දුන් නිවන් මඟ අවබෝධ කර පෙන්වා දීම පිණිස මේ කවි පෙළ ඔබ වහන්සේට උපහාරයක්ම වේවා තෙරුවන් සරණයි ඉතිරෙයි ඔබේ මුව සරසා අමානුව ආඩම්බරයි සොයුරියනි අපහට ඔබ පිළිබඳව අප සැම මඟ බලයි ඔබේ කවිතව අසන්නට හනිකට වඩිනෝ ඇය සසරින් මුදන්නට අනුෂේ ඔව් තිලිනිය අපිත් ප්‍රාර්ථනා කරමු ඇය සොයන ඒ නිවන් මඟට යන්නට මෙවන් වූ බොහෝ පින්කම් වලට දායක වෙන්නට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා ඉඩහසර ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අනුරාධපුරයේ සිට පැමිණි ඔබට අපි ප්‍රාර්ථනා කරන ගමන් නිවෙන වැඩෙන පින් පෙළහර පදනමේ ප්‍රධාන සමාජික මහත්මයෙක්ද කතා කරන්නටයි මේ සූදානම් වන්නේ අපි දැක්ක තිලිනි අපි විහාරයට පැමිණි හැම දවසකම මෙහි හිටියයි මහත්මේ බොහෝ සේ මහන්සි වෙවි මේ වැඩසටහනේ එක් එක් අංගයන් පිළිබඳව දැනුවත් වෙමි අවශ්‍ය තැනදී අවශ්‍ය ක්‍රියාව කරමින් හරි හරියට සහසම්බන්ධ වුණ කෙනෙක්. ඉතින් මේ නිවෙන වැඩෙන පින් පෙළහර පදනමේ ප්‍රධාන සමාජික විශ්‍රාමලා ත්‍රිවිධ හමුදා ආඥාපති ජේ.පී. සල්වතුරේ ආරච්චි මහත්මයාණයි මේ අමතන්නේ
ඉතින් එන්න මෙතනට අපි කැමති ඔබත් එක්ක ටිකක් දොඩමලු වෙන්නට නිවෙන වැඩෙන පින් පෙළහර පදන මේ ප්‍රධාන සමාජික විශ්‍රාමල ත්‍රිවිධ හමුදා ආඥාපති ජේපී සල්වතුරේ ආරච්චි මහත්මයාටයි මේ ආරාධනා කරන්නේ අපි කැමති ටිකක් කතා බහ කරන්නට මේ වැඩසටහන එමත් නැත්නම් පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරයට සත වර්ෂ පූර්ණ වීමත් සමග ඒ පින්කමත් එක්කම පින්කම් මාලාවක් අද දවසේ සිදු වුණා තවත් සිදු වෙන්නට නියමිතයි අපි දැක්කා ඔබතුමා මේ වැඩසටහන තුළ මේ පින්කම් මාලාව තුළ මුල සිටම සිටි කෙනෙක් ඉතින් අපි කැමති දැනුණ දේවල් සහ ඒ අත්දැකීම් අපිත් එක බෙදා හදා ගන්නවා නම් බෙහෙන්න ස්තුති අතරම මම යුදමදා විශ්‍රාමික කර්නල් සල්ලතුරේ ආරච්චි මම මේ පන්සලට සම්බන්ධ වෙලා ඇත්තටම දැනට අවුරුදු දෙකක්වත් නැහැ මම සාමාන්‍යයෙන් වැඩිපුර පන්සලකට ගිය කෙනෙක් නෙවෙයි හැබැයි මට මීට අවුරුදු එකහමාරකට විතර කලින් එහෙම නැත්නම් අවුරුදු එකහමාරකට වැඩි මට හම්බුණා එහෙම නැත්නම් මට මොන ගැහුණා කල්යාණ මිත්‍රේ කියන්නේ අපේ නිකදලු පොත අරණදම්ම හාමුදුරු අරණදම්ම හාමුදුරු එක දවසයි ගෙදරට වැඩම කළේ එක දවසයි ධර්ම සාකච්ඡාවක් තිබ්බේ ඊට පස්සේ වැඩි කාලයක් මට ගෙදෙට්ට වෙලා ඉන්න බැරි වුණා ඇත්තටම ඊට පස්සේ මම පුළුවන් තරම් මේ පන්සලට ආවා ඒ කියන්නේ අපිට කල් ගිහිල්ලා හරි මම හිතන්නේ ජීවිතෙන් තුනෙන් දෙකක් විතර ගෙවුනට පස්සේ හරි අපිට නිවැරදි ධර්ම එහෙම නැත්නම් අපි ගමන් කළ යුතු නිවැරදි මාර්ගය අවබෝධ කරගන්න තැනක් හම්බෙච්ච එක ඇත්තම ලොකු වාසනාවක් මේ ධර්මය එහෙම නැත්නම් නිවන වැඩෙන මාර්ගය ලංකාවේ හැමතැනම නැහැ ඇත්තට මම දන්න විදිහට අපේ මේ මධ්‍යම පළාතටම මේ මාතලේ ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ විතරයි මේ නිවන වැඩෙන මාර්ගය ඉතාමත් පැහැදිලිව අපිට කියලා දීලා ඒක අනුගමනය කරන්න ඕන සෑම අනුශාසනාවක් උදව්වක් ඒ හැමදේම අපිට ලැබෙන්නේ මෙතන අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපගේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ දොරකඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ ගම්මේ අහල පහල එහෙම නැත්නම් මේ පුරවරේ ඉන්න කවුරු හරි කෙනෙක් වැඩිපුර එක්කෙනෙක් හරි මේ දහම් මාර්ගයට ඇදලා ගන්න. ඉතින් අපි මේ පින්කම් මාලාව ඇත්තට මම දන්න පින්කම් මාලාව පටන් ගත්ත ඉස්සලා මේ මළුවේ කැටගල් අතුරපු එක. ඉතින් මේක අපිට සම්පූර්ණ කරන්න සෑහෙන කාලයක් ගියා. නමුත් ඒක සසුනට පූජා කරලා තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම මේ කැටගල් අතුරුවට පස්සේ මේ පන්සල් මළුවට එනකොට අපිට අමුතු හැඟීමක් එනවා. මොකද මේක හරිම සම්පූර්ණයි. ඒ වගේම හරිම ප්‍රියමනාපයි. කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට බයක් නැතුව මේ මළුවේ එහාට මෙහාට ඇවිදින්න පුළුවන්. ඉතින් මේ අපිට මේක සසුනට පූජා කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඊළඟට අපේ ලොකු හාමුදුරන්ගේ ජන්මදින නිමිත්තෙන් අපි ඇත්තටම සැප්තැම්බර් මාසේ 25 වෙනිදා පින්කම් මාලාව සූදානම් කළා. නමුත් අවාසනාවකට වගේ අපේ ධම්මසිද්ධි ලොකු හාමුදුරන් වහන්සේගේ අපවත් වීමත් එක්ක අපිට සිද්ධ වුණා ඒකත් මේ ඔක්තෝබර් 12 වෙනිදාම දාගන්න. ඊළඟට අපි ඉදිවෙන අභිනවයෙන් ඉදිවන ඝණ්ඨාර කුළුණ. මේ ඝණ්ඨාර කුළුණ 45 වසරක් පුරාවට තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ඒ වර්ෂ ගාන එකම අඩි 45ක් උසින් අපි මේ ඝණ්ඨාර කුළුණ
හදන්න නියමිතව තිබෙනවා. ඉතින් ඒකට මුල්ගත බීමත් මේ පින්කමට සම්බන්ධ වුණා. ඒත් එක්කම ධම්මසිද්ධි ලකු හාමුදුරන්ගේ අපත්වීම පස්සේ උන්වහන්සේට පින් අනුමෝදනා කිරීමත් මේ පින්කමටම අපි සම්බන්ධ කරගත්තා. ඇත්තනම මේකේ මූලිකත්වයේ උනේ අභිනවෙන් ඉදිකරනෝ සද්දර්ප මණ්ඩපය සසුරට පූජා කරලා එහි මංගල ධර්ම දේශනාව පැවැත්වීම. ඉතින් මේකේ වැඩකටතු පටන් ගන්නකොටම ඇත්තරම මට ටික පොඩි චකිතයකුත් ආවෙ නැතුව නෙවෙයි මේ වගේ ලොකු විශාල කාර්යයක් හරියට කරගන්න පුළුවන් වෙයිද? ඒක සාමාන්‍යයෙන් ඕන කෙරුවට එනවා. හැබැයි මට ටික දවසක් යනකොට දැනෙච්ච දෙයක් තමයි කියන්න ඕනේ හැබැයි දවසින් දවස මේ පන්සල පිරිසිදු වෙන්න පටන් ගත්තා. සමහර උපාසකම්මලා උපාසක මහත්තුරු පාන්දර 5:00 6:00ට ඇවිල්ලා මේ පන්සල සුද්ධ පවිත්‍ර කරන්න පටන් ගත්තා. ඒ ලැබුණ ඒගොල්ලන්ගෙන් ලැබුණ සහයෝගය අපේ මේ පින්කම සාර්ථක කරගන්න ඒක මේ හරිම පුදුමාකාරයි ඇත්තටම. මම විශේෂයෙන්ම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. හැබැයි මේකේ කාටවත් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. හරිම පහසුයි. හරිම ලෙහෙසි මේ වැඩ කටයුතු ටික යම් කිසි ක්‍රමානුකූලව මේ වැඩ කටයුතු ගලාගෙන ගියා. අද දවස වෙනකොට අපිට මේ පන්සල සම්පූර්ණයෙන් සුද්ධ පවිත්‍ර කරලා මේ අවශ්‍ය කරන මේ තහඩු හත් ගහලා ඊට අමතරව ආවාසගේ මේ පරණ ආවාසගේ සම්පූර්ණයෙන්ම පින්තාරු කරලා චෛත්‍ය පින්තාරු කරගෙන ඊට අමතරව තව විහාර මළුවේ බැමි ඒ සේරමත් හදාගෙන අපිට මේක මේ දවසේ ඉතාමත් සාර්ථකව කරගෙන යන්න පුළුවන් වුණා. මම හිතන්නේ අද දවසේ පොඩ්ඩක් කරුවල වැටෙනකොට එහෙම නැත්නම් අපේ ස්වාමින් වහන්සේ ධර්මදේශයන් වහන්සේ ධර්මදේශනා වලට කැඳව එන වෙලාවට ඕගොල්ලන්ට තේරෙයි මේ පන්සලාද අමුතු ලෝකයක් කියලා තේරෙයි. ඒක බලන්න පොඩ්ඩක් මේ සියලුම සැසලිත් එක්ක විදුලි ආලෝක ධාරාවන් ක්‍රියාත්මක කරාට පස්සේ අපිට අමුතුම විදි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ඒක අර බුද්ධ ආලම්බන ප්‍රීතිය කියලා අපි කියනවා. ඒක අපිට දරා ගන්න පුළුවන්. නිකමට අලුතෙන් අර ගණ්ඨාරකුල්න හදන්න ගෙපල කප්පු තැනට ගිහිල්ලා බලන්න රැවෙනකොට චෛත්‍ය දිහා කොච්චර ලස්සනද කොච්චර ප්‍රීතියක් එහෙම නැත්නම් කොච්චර හිතට නිවීමක් අපිට ලැබෙනවද කියලා. අපි ඒක ඊයේ ඇත්තටම අද්දින්දා ඒ එතන තමයි ඒක බොහොම ලස්සනට පේන්නේ. ඉතින් මං හිතනවා අද සම්පූර්ණයෙන්ම මේකේ සැරසිලි වැට් එක ඉවර වෙලා සූදානම් කරාට පස්සේ ඕගොල්ලන්ට තේරෙයි අන්තිමට මේ වගේ දෙයක් කොහොමද වුනේ කියලා. හැබැයි මම මේ වෙලාවේදී අපේ ස්වාමින් වහන්සලාටත් ඒ වගේම දායක සභාවේ සියලුම දෙනාටත් ස්තුතිව වෙන්න එහෙම නැත්නම් ස්තුති කරනවා මේ අවස්ථාව ලබා ගන්නවා. ඒගොල්ලන්ගේ කැපවීම උනන්දුව සහ ඕනෑකම. ඉතින් අද මේකට පැමිණි සියලුම දෙනාටත් සියලුම පින්වතුන්ටත් ඒ වගේම YouTube නාලිකා හරහා සහ රූපහන් නාලිකා හරහා මේවට සම්බන්ධ වන පින්වත් පිරිසට මම ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම කියන්නේ අපිට අද මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න එන්න මේ සිත නිවනා පින්කෙත පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයට එන්න පින්කම් කරගන්න නිවන් මාර්ගයේ වඩන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා ගන්න. බේවිම ස්තුතියි. ලොකු හාමුදුරුවන්ගේ අන පිළිපැදලා කටයුතු කරන විට වෙහෙසි වැඩ කරලා සෑම විට ඔබේ මදහසමුව ළඟ සරසා පතනිමි ඔබට නිරෝගී සුව සාදු කියා. අනුෂේ ඔව්තිලිනි වසානේ ශාසන බල අදිෂ්ඨානයක මහානර්ග පුණ්‍ය මාංගල්‍ය
මේතරම් සාර්ථක කරගන්නට හේතු කාරණා වූයේ එවන් වූ හිතැත්තෝ මේ සමග එකතු වුන නිසායි. ඉතින් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් ඒ දායකත්වයෙන් මෙවන් වූ හිතැත්තෝ මේ පුණ්‍ය භූමියට පැමිණලා මේ තුල සිටින ඔබ අප සියලු දෙනාටම නිවන් මඟට යන්නට පාර තනන්නට මෙවන් වූ බොහෝ පින්කම් මාලාව කරන්නට අවකාශය සලසා දුන්නා. ඉතින් ඒ සියලු දෙනාටම අනේක වාරයක් පින් කියන ගමන්ම නැවතත් මතක් කරනවා. අද උදෑසන සිට මේ උතුම් පින් බිම තුල විශාල පින්කම් රාශියක් සිද්ධ වුණා. ඒ වගේම අද හවස් භාගයේත් අර කිව්වා වගේම සල්වතුරි මහත්තයා කිව්වා වගේම මේ උතුම් පින්බිමට වෙනස්ම විදිහ ආලෝකයක් දෙන්නට සූදානම් කරනවා. ඔබට පේනවා ඇති තවත් ඒ සඳහා ඉතා සුන්දර වූ සැරසිලි කරන අපේ පින්වන්ත පිරිස් ගැන. ඉතින් තිලිනි වස්සානේ ශාසන බල අධිෂ්ඨානික මහානර්ග පුණ්‍ය මංගල්‍යයේ තිබෙන පින්කම් අපි කියවනේ ප්‍රදේශවාසී අපිට ඔබට පමණක් නොවේ එතෙනින් එහාට ගිහිලා ශ්‍රී ලාංකික ඔබ සැමටත් ලෝකවාසී සියලු සත්වයාටත් දැක ගන්නට ඉඩ සලසා දුන්නා. ඒ සංක ටීවී YouTube නාලිකාවෙන් සහ අප පන්සලේ පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාම Facebook ගිනුමෙනුත් ඔබට මේ සියල්ල දැක බලා ගන්නට ලැබුණා. ඒ ගමම අපි මතක් කරන්න කැමැති අද හවස් භාගයේ මේ වැඩසටහනට සමගාමීව සජීවී විකාශයන් PO TV channel අංක 20 Event TV PO TV channel අංක 310 Event TV HD වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාවෙන් දැක බලා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. තිලිනේ ඔව් අපි අවිශ්‍යාට අවස්ථාව ලබා දෙමු අෂ්ටපාන පූජාව පිළිබඳ මදක් තොරතුරු ඔබ වෙත පවසන්නට. ඔය තිලිනේ ඉපදමින් මැරෙමින් ලෙඩ වෙමින් ජන සංසාර ගමනේ ඒ බව රෝගයට සම්මා දිට්ඨි නිවැරදි දැක්ම සම්මා සංකප්ප නිවැරදි කල්පනාව සම්මා වාචා නිවැරදි වචනය සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්ත සම්මා ආජීව නිවැරදි දිවි පෙවත සම්මා වායාම නිවැරදි උත්සාහය සම්මා සති නිවැරදි සිහිය සම්මා සමාධි නිවැරදි සමාධිය යන අටදම් පාණය ලබා දුන් ගුණයට උපහාර පිණිස පවත්වන්නට සූදානම් වන අෂ්ටපාන ගිලන්පස සහිත සම්මුත පූජාව පැවැත්වීමට නියමිතයි. මේ අර්ථයන් සිතේ දරා ගනිමින් ඒ පින්කමටත් එකසිතින් අනුමෝදන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. තිලිනි ඔව් අපි මුලින් සඳහන් කළ ආකාරයට මේ පින කියන දේ අපි කොයි ආකාරයටද විග්‍රහ කරන්නේ. අපි උදෑසන ඔබට මතක් කරා අපි මේ පූජාවන් සඳහා සූදානම් වෙද්දී මේ එක් එක් පූජා ද්‍රව්‍යයන් පූජා කරන පින්වතුන් පමණක්ම නෙවෙයි පින් රැස් කරගන්නේ. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම ඔබ වෙත අදහසක් ලබා දෙන්නට කැමැති. උදාහරණයක් විදිහට කියනවා නම් අපි උදෑසනත් ගත්තා මේ මල් සැරසිලි මේ අපි සිතන්නේ සාමාන්‍යයෙන් අපි හිතන විදිහට ආ මේ මල් ගෙනත් පූජා කරපු අයට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා. ඒ අයට ගොඩක් පින් සිද්ධ වෙනවා වගේම පිනක් අපි මේ මල් සොයාගත්ත එහෙම නැත්නම් මල් සකස් කරපු ඒ මල් පැල කරපු ඒ මල් කඩලා මේ ස්ථානවලට ගෙනල්ලා දීපු ඒ වගේ විවිධ අවස්ථාවලදී උදව් උපකාර කර සියලුම දෙනාට මේ පින එකලස අත් වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන සිටන ගමන් අද සවස අප විහාරස්ථානය තුල ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථ භූමිය තුල පැවැත්වීමට සූදානම් වන ධර්මදේශනාව සඳහා සහභාගී වන්නට ගම්වාසී ඔබ සියලුම දෙනාට විවෘත ආරාධනාවක් කර සිටිනවා. අද දවස පුරාවට
මේ වස්සානයේ ශාසන බල අදිෂ්ඨානයක මහා පුණ්‍ය මංගල්‍යයේ ඉතාමත් සුවිශේෂී කටයුතු කිහිපයක් පමණයි තවත් ඉතිරිව තිබෙන්නේ දැනටමත් අපි යම් කිසි දානමය පින්කම් කරලා අවසන් ඉතින් ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා මේ සඳහා ඔබගේ දායකත්වය මේ සඳහා ලබා දෙන්න ඒ වගේම ඔබට මේ සියලුම දේ සඳහා සාදු සිතින් අනුමෝදන් වෙන්නටත් අවස්ථාව තිබෙනවා අනුෂි ඔව්තිලිනි අපි නැවත නැවතත් මතක් කරමු අද දවසේ උදෑසන සිට ඒ සිදු පින්කම් මාලාව පිළිබඳව විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමැති උදෑසනම මේ උතුම් පින්බිම තුල අඩි 45ක් උසට නැගෙන ඒකාන්තාර කොළුණ ඉදිරිවීමට මුල්ගල තැබීමේ කටයුතු සිද්ධ වුණා. අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝ රත්නයේ ආශිර්වාදයෙන් පිරිත් සජ්ජායනා මැද එසේ සිදුවද්දී මෙහි සිටින ආදරණීය පින්වන්ත ඔබ සියලු දෙනා ලහි ලහියේ ඒත් බැති සිටින් ඊළඟට සූදානම් වුණා 108 නමක් සංඝ රත්නය 108 නමක් උදෙසා අපි දෙන ඒ මහා සාංගික දාණය දානමය කටයුත්ත පිළියෙල කරන්නට අපි දුටුවා සියලු දෙනාම එක සිතින් දැහැමි සිතින් බැති සිතින් ඒ කටයුත්තට දායක වුණ ආකාරය නායක ස්වාමින් වහන්සේ පෙන්නු මග ඔසේ යමින් ඒ කණ්ඩායම් බෙදිලා හරි ලස්සනට සාර්ථකව ඒ මහා පින්කම ඉටු කරගන්නට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මේ විහාරස්ථාන පරිශ්‍රය තුල මේ සූදානම් වෙන්නේ අෂ්ටපාන පූජාව පැවැත්වීමටත් ඒ වගේම තමයි හවස් භාගයේ මෙම විහාරස්ථාන භූමිය තුල සිදුවෙන සද්ධර්ම දේශනයට අවශ්‍ය කරන පසුබිම මේ සකසන ආකාරයයි අපිට දකින්නට ලැබෙන්නේ. ඇත්තටම කියනවා නම් අද හවස් භාගයේ වෙන විට මේ භූමිය තුලට පැමිණෙන ඔබට අද දවස පිළිබඳව මතක් කරන්නට බොහෝ පින්කම් තියෙනවා. ඒත් එක්කම ඔබ සියලු දෙනාටම අමතක වෙන්නේ නැති වෙයි මේ අභිනවයෙන් ඉදිකර තිබෙන දම් සභා මණ්ඩපය. අපි මුලිනුත් මතක් කරා මෙම විහාරයට එහෙම නැත්නම් පල්ලිවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරයට අවුරුදු 100ක් ගෙවුණා ශත වර්ෂයක් ගෙවුණා ගෙවි ගිය වර්ෂයේදී. එහි ආරම්භක සමාජිකයන් මෙහි සිටිනවා නම් ඔවුන්ගේ පරපුරේ නෑදෑයන් සිටිනවා නම් ඔවුන් කියාවේ මේ විහාරය ආරම්භ වුණේ කොහොමද කියලා. ඉතා පුංචියට ආරම්භ වුණේ මේ පන්සල අද වෙන විට ප්‍රදේශවාසී ඔබට පමණක් නොව ශ්‍රී ලාංකීය ඔබට පමණක් නොව ලෝවාසී සියලු සත්වයන්ට ධර්මය දේශනා කරන නිවන් මගට පාර කියන්නට තරම් වූ ධර්මයක් අප සතුව තියෙනවා යයි ලොවට හඬගා කියන්නට තරම් මේ විහාරය දියුණු වෙලා තියෙනවා. අද දවසේ සිට අන්තර්ජාලය ඔස්සේ ඒ සියලු දහම් කරුණු දිගහැරෙන්නට අවශ්‍ය අවකාශය සලසනවා. ඉතින් ඒ සියලු දේත් එක්කම අපිට නිවන් මගට යන්නට පාර තනන්නට මෙවන් වූ පින්කම් තව තවත් මේ පිම්බිම තුල සිදු කරන්නට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපිට මේ දවස් කිහිපය තුල දැකපු අසපු අපිට දැනුණු කාරණාත් එක්ක තිලිනි අපිට හදවතට දැනුනම දේ තමයි කිසිදා පන්සල් එන්නට කැමති නැති බොහෝ අය දැන් පන්සලට එන්නේ හරි ආසාවෙන්. ඒ වගේම තමයි අඳුරේ අතපත ගාපු ඒ ධර්මය හරි විදිහට අවබෝධ කරගනිමින්
යථාර්ථවාදී විදිහ දකින්නට පුළුවන් පරපුරක් නිර්මාණය වෙනවා. ඒ පරපුර තුල බාල මහලු තරුණ ඒ සියලු දෙනාම සිටිනවා. ඉතින් අපි හිතනවා මේ පුණ්‍ය භූමියේ ඉදින් වැඩවාසය කරන අපේ නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධාන අරමුණත් එයයි. උන්වහන්සේ නිවන් මඟට යන්නට තරම් වූ දහමක් හොයාගෙන තියෙනවා. උන්වහන්සේ එතනින් නොනවති ඒ දහම් මඟ බෙදන්නට ඒ ධම්මසු බෙදන්නට අවශ්‍ය පරිසරය හෙමින් හෙමින් සකසමින් ඉන්නවා. ඒ හදන පරිසරය තුළ එයට ඇලුම් කරන ඒ දහමත් සමග යන්නට පුළුවන් වූ පසුපෙළ පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාමයි අපි යලි යලිත් කියන්නේ මේ පිම්බිම තුල අද දවසේ වගේම හෙට දවසේ නිවන් මඟට යන්නට මෙවන් වූ මහඟු පින්කම් රාශියක් සිදු වෙනවාමයි. ඉතින් තිලිනි අද දවසේ සිදුවන මේ වැඩ කටයුතුත් එක්ක විශේෂයෙන්ම වස්සානේ ශාසන බල අධිෂ්ඨානයක පුණ්‍ය මංගල්‍ය තුල හවස් භාගයේ සිදුවීමට තිබෙන තවත් පින්කම් පිළිබඳව දැනුවත් කරොත් හොඳයි කියලා අපි හිතෙනවා. ඔව් ඒ වගේම තමයි අනුෂේ මේ අපි දැන් සෝදානම් වන්නේ අෂ්ටපාන පූජාව පූජා කරන්නට. ඉතින් මේ පූජාවන් තුළ ඔබ දැනුවත් ඇති අපි සිසිල් පැන් පූජා කරනවා. ඒ වගේම උණු පැන් පූජා කරනවා. අපි දන්නවා ඔබ සියලු දෙනාම පළතුරු පූජා කරනවා. අපි මේ පළතුරු ගෙඩි වශයෙන් නෙවෙයි පූජා කරන්නේ. ඇත්තටම එයින් ලැබෙන්නේ අපිට වෙනමම ආනිශංස. අපි මෙතන පළතුරු යුෂ අපි පානයක් විදිහට සකස් කරලා මේ ආකාරයෙන් සෝදානම් කරනවා. ඉතින් අපි හැම විටම කැමති වෙන්නේ ලෝකයේ භෞතික දෙයක් පූජා කරන්නට. ඉතින් අද වගේ පින්කම් මාලාවකින් අපි අපේ සිත දියුණු කරන්නට එක වදනකින් එක සිතවිල්ලකින් හෝ හිතනවා නම් මා සිතනවා ඒ ඉතාමත් වැදගත් කරුණක් කියලා. අනුෂේ නිකමට අපි සාමාන්‍ය ජීවිතේ අපි හිතලා බලන්න අපි මේ ලෞකික ලෝකයේ භෞතික දේවල් පූජා කරන්නමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් තිලිනි අපි බොහෝ වෙලාවට ඒ පූජා කරන දේවල් වලින් තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම යථාර්ථයක් බලාපොරොත්තු වෙන තමයි අපි මේ සියලුම පූජාවන් පූජා කරන්නේ. නමුත් ඒ වගේම තමයි සසර ගනුදෙනු පියව ගන්න මෙන්න මේ වගේ පූජාවල් කරනවා. ඉතින් මට හිතනවා මෙන්න මේ දේන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ දේන් ඔබට ගිහිල්ලා අපි මේ ඕනෑම ශාසනික කටයුත්තක් කරන්නට යද්දී අපි මේ ලබා ගන්න තෝරා ගැනීම අපි මොකද්ද මේකෙන් ලබා ගන්නෙ? අපිට ලබා ගන්නට අවශ්‍ය වන්නේ නිවීම සැනසීම. ඉතින් මං හිතනවා මම මුලදී සඳහන් කළා ජීවිතයේ හිස් බව තමයි හොඳම දේ. ඉතින් මේ සියලු පූජාවන්ගේ බලයෙන් ඔබ සෑම විටම ජීවිතයේ හිස් බව හුරු කරගන්න. එතකොට ඔයාලා හැමෝටම මේ ජීවිතේ නිවන ළඟා කරගන්නට පහසු වෙයි. අද දවසේ මේ මෙලසින් අෂ්ටපාන පූජාව සඳහා මා මුලදී සඳහන් කළ ආකාරයට සිසිල් පැන්, උණු පැන්, ඒ වගේම පළතුරු පානයන්, ඒ වගේම ඊට අමතරව අපි මේ අෂ්ට පරිෂ්කාර ආදිය, ඒ වගේම මල් පහන්, සුවඳ කුරු ආදිය, දැහැත් ආදී ඒ සියලුම දේවල් අපගේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරමින් මේ පින්කම් සඳහා සහභාගී වෙනවා. තවත් ආරාධනා කර සිටිනවා තවත් මේ අසල ගම්වාසී සියලුම දෙනාට ඔබට සජීවීව මෙතෙන් සිටම මෙම අනුමෝදන් වෙන්නට පුළුවන් මෙම පින්කම් සඳහා සහභාගී වීමට නොහැකි පින්වතුන් සඳහා මතක් කර සිටිනවා මේ සියලුම වැඩසටහන් අද උදැසන වගේම සවස් කාලයේත් Facebook හරහත් අපේ අන්තර්ජාලය හරහා සියලුම දේ දෙනා වගේම අපි හවස වැඩසටහන් සියල්ලම PO TV channel අංක 310 ආදී නාලිකා ඔස්සේ ඒ වගේම අපේ YouTube නිවන වැඩෙන පින් පෙළහර ඔස්සේ ඔබ වෙත සජීවීව ළඟා කරන්නට. අනුෂේ ඔව් තිලෙනි
මේ වන විට අභිනවයෙන් ඉදිකල සමලංකෘත වූ ශෛලමය දම් සභා මණ්ඩපය හලි අලංකාරවත් ලෙස අපිට දිස්සෙනවා. අපි හිතනවා මේ තුල අද හවසට සවන වැකෙනේද බුදුබණ පදයක් නිවනට යන්න අපිට මඟ කියාවේ කියලා. ඉතින් අද හවස් භාගයේ විහාරස්ථානයේ ඉදිකල අභිනව ශෛලමය දම් සභා මණ්ඩපය තුල අනුත්පාද නිරෝධයේ දේශනා කරන මංගල සද්ධර්ම දේශනය පූජ්‍යපාද හංවැලේ මේධංකර නායක ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පැවැත්වීමට නියමිතයි. ඉතින් මහතලාවේ දුම්බර කඳුපාමුල ශ්‍රී ධම්මමකුටාරාම උතුම් පිම්බිමට පැමිණ මේ අනර්ග පිංකමට සාදු සිත් ඇතිව සහ සම්බන්ධ වෙන්න කියලා අපි නැවත නැවතත් මතක් කරනවා. ඉතින් ඒ සද්ධර්ම දේශනයත් අද හවස සංක ටීවී YouTube නාලිකාවෙනුත් ඒ වගේම පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරයේ Facebook පිටුවෙනුත් ඔබට සජීවීව දැක ගන්නට ලැබෙන අතරම ඒට සමගාමී සජීවී විකාශය PO TV channel අංක 20 Event TV PO TV channel අංක 310 Event TV HD ඒ වගේම වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ අපේ තිලිනි කිව්වා වගේම නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාවෙන් ඔබට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. මලක ඔව් ඔව් ඇත්තම අද මේ ලස්සන පිම්බිම මහතලාවේ සුන්දර මුතෝ තැන්න වරහත් තොට ඉඳලා ලස්සන ඩෝ බාමන්ත්‍රණය කරනවා ධම්ම මකුටාරාම විහාරස්ත පුදබිමේ ඉඳලා. එදින හැම දිනාටම සිත් සතන් සනසාලන්නට උතුම් බුදු බණ පදයක් අසන්නටයි ඔබ අප සියලු දෙනා සූදානම් වන්නේ. මයිදන්නේ හවස 6:30ට පමණ ඒ විචිත්‍ර ධර්ම දේශනාව ඔබට දේශනා කරන්නට මේ මොහොතේදී සියලු කටයුතු සූදානම් කොට තිබෙන. විශේෂයෙන් මාතලේ පුරවරය ගැන අප විටින් විට කතා කරනවා. මොකද මාතලේ පුරවරය මනහර සුන්දර කඳු වළල්ලකින් වට වුණ මේ සුන්දර පුරවරයේ සුන්දරතම විහාරස්ත පුදබිමක් තමයි මේ ධම්ම මකුටාරාම විහාරස්ත පුදබිම කියන්නේ. එදින් පුරා වසර 100කටත් වැඩි කාලයක් මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි ලක්වාසී ආදරණීය බෞද්ධ බැතිබර ඔබ අප සියලු දෙනාගේ සිත්සනන් සනසු පුංචි තෝතන් බවට මේ විහාරස්ත පුදබිම පරිවර්තනය වී තිබෙනවා. ඉතින් අන්නකි භවණී මෙහෙවරක් ස්පෙසිද්ධ කරන අපේ විහාරස්ථානයේ ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රදාන පූජනීය වන්දනීය ගරුතර මහා සංඝ රත්නේ යලි යලිත් අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් තුස්සේපත් කරනවා. මොකද උන්වහන්සේලාගේ මඟ පෙන්වීමේ යටතේ තමයි ඔබටද මටද නිවන් දකින්නට මුල්ම මාවත මන්පෙත් විවර කරන්නට මේ මූලික වටපිටාව නිර්මාණය වී තිබෙනවා. එදින් මේ පිම්බීමට ළඟා වෙලා මේ පිංකම් මාලාව සමගින් අත්වල බැඳ ගන්නා දැබර ඔබටද එතර මෙතර ඉඳලා තමන්ගේ නිද්දකින් මේ පිංකම නරඹමින් හිතින් සතුටු වෙමින් පිංකමේ අනුමෝදන් වන දැබර ඔබටද ගොඩාම්ම පිං සිද්ධ වෙනවා. මොකද අද මේ විහාරස්ථානය මාතලේ පුරවරයේ දියුණු වෙමින් පවතින විහාරස්ථානයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානේ පිම්බිමේ ඉඳලා අද ලෝකයාට මේ පිංකම විසුරුවා හරින්නට සියලු සංවිධාන ශක්තිය එතන ඉක්වී තිබෙනවා. වරින් වර අපි නිරන්තරයෙන් මේ පිංකම් මාලාවන් පිළිබඳව රට වටා ගිහිල්ලා ඔබට දැනුවත් කරද්දී මාතලේ සුන්දර පුරවරය ධම්ම මකුටාරාම පිම්බිමේ ඉඳලා ඔබට අපි යලි යලිත් ආරාධනය ඇසෙන තෙක් මානේ සිටින සියලු දෙනාට මේ පිංකම සියසින් දැක බලා ගනිමින් වන්දනාමාන කරමින් අනුමෝදන් වන්නට අපිත් සමග එකතු වෙන්නට කියලා මා මිත්‍ර නිසාන්තගේ ජයලත් එහා පැත්තේ ඉඳලා ඔබව ආමන්ත්‍රණය කරන්න සූදානම්. ඔව් මාලක ජයසිංහ මට පේනවා මේ මොහොතේ ඉතාමත් උනන්දුවෙන් තවත් බොහොම අපූරු
වැඩ කටයුත්තකට අපි මේ පිම්බිමේ අද උදෑසන සිට වෙහෙස මහන්සි වී තමන්ගේ දූතරුවන් ගැනමත් තමන්ගේ වතු පිටි ඉඩම් භූමි යාහන වාහන ගැන නොතකා අද මෙම සෞම්‍යත් වූ පුණ්‍ය භූමියට පැමිණ තමන්ගේ මේ පන්සල වෙනුවෙන් මේ විහාරස්ථානයේ වෙනුවෙන් බොහොම අපූර්වට තමන්ගේ කටයුත්ත අද උදෑසන සිට මේ මොහොත වන දක්වා ඒ වගකීම මැනවින් ඉටු කරන අපගේ දායක සභාවේ මහත් මහත්මීන් මේ වන විටත් සූදානම් වෙනවා එම කාර්යභාරය අද සවස් භාගයේ මේ ආකාරයට ඉෂ්ට සිද්ධ කරන්නට මට පේනවා මේ අසලම මාලකජ ආලෝක පූජාවට ලැකලෑස් තිනවා ඉන් අනතුරු අපි අද සවස් භාගයේදී සිළු දිනාටම ශ්‍රවණය කරන්නට අද ධර්ම දේශනාවක් පවත්වනවා මංගල ධර්ම දේශනාව ඉතින් ඒටත් සහභාගී වෙන්නට මං හිතන්නේ ලහිලහියේ මේ වැඩ කටයුතු ටික අවසන් කරන්නට පෙර ආතුව ප්‍රදේශ වාසී අපේ සදහැවත් පින්වතුන් මං හිතන්නේ අද සවස් භාගයේ වන විට මෙව පින් බිම වෙත කරා එන්නට ලකලෑස්ති වෙන ආකාරයකොත් අපිට දැක ගන්නට පිළුවන්. ඉතින් අද උදෑසන ඔබ දන්නවා සද්ධාකාමි උත්සදහවත් පින්වතුනි 108 නමක් වැඩමවා දහවල් 19 පුණ්‍ය කටයුත්ත ඉතාමත් අනකි බබනීය ආකාරයට මේ වාසනාවන්ත පින්බිම සිට සිදු කරන ලැබුවා. ඒ වගේම තමයි අද උදෑසන මෙම විහාරස්ථානයේට සෑහෙනක කලක සිට අඩුපාඩුවක් පැවති ගන්ඨාර කුඩුනට මුල්ගල් තබමින් එම කටයුත්තත් අද උදෑසන ආරම්භ කරා. ඒ වගේම තමයි අද සවස් භාගයේ ගෞරවනීය මහා සංඝරත්නය කැටුව මෙම අභිනවෙන් ඉදිකරන ලද සදහම් මණ්ඩපයට පූජා කිරීමට එවගේම සදහම් මණ්ඩපයේ සසුනට පූජා කිරීම හා මංගල ධර්ම දේශනය පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට තව ස්වල්ප මොහොතකින් අපි අෂ්ටාංග පූජාව පැවැත්වීම සඳහා සූදානම් වෙනවා. අපිට පේනවා මල් බඳුන් එවගේම දැහැත් එවගේම මේ පැත්තෙන් අපිට පේනවා පෙන් වාචන ඒ වගේම අනිත් පැත්තින් ඒ ආකාරයට සූදානම් කරන ලද විශේෂ ද්‍රව්‍යයන් රැසක් මං හිතන්නේ මේ මොහොතේ සූදානම් කර තිබෙනවා මේ කටයුත්ත වෙනුවෙන්. ඉතින් අපි ආරාධනා කරනවා ශ්‍රද්ධාකාමී සදහවත් පින්වතුන්ට අද සවස් භාගයේ මේ ඔබගේ විහාරස්ථානයට ගොඩ වැදිලා අද දවස පුරාම ඔබ දන්නවා මෙය සංකේතවත් වෙන්නේ මේ විහාරස්ථානයට පින්වතුනි අවුරුදු 100ක් සැපිරීම නිමිත්තෙන් තමයි මේ සුවිශාල මංගල කටයුත්ත මේ ආකාරයට ඉෂ්ට සිදු කරන ලබන්නේ. මාලක අපිට දැනගන්න පුළුවන්ද මින් අනතුරු අද සවස් භාගයේ තුල මේ විහාරස්ථාන භූමියේ පැවැත්වෙන ඉතුරු වැඩ කටයුතු සම්බන්ධ සවිස්තරාත්මක විස්තරයක්. ඔව් විශේෂයෙන්ම මතක් කරනවා නම් දාන සීල භාවනා ප්‍රතිපත්තිවල යෙදමින් අපි ඒ තැන්වලට මූලික තැන ලබා දෙමින් දවස පුරාවට මේ පින්කම් මාලාව දියත් වෙද්දී අද මේ පින්කම් මාලාවේ සමාප්තිය සම්පූර්ණ වෙන්නේ පැමිණෙන ඔබ සියලු දෙනාට බත්තන්සලක්ද පැවැත්වීමෙන් වග අපට දැනගන්නට ලැබුණා. සාරා සංකේය කල්ප ලක්ෂයක් සොලුසා සංකේය කල්ප ලක්ෂයක් සුවිස සංකේය කල්ප ලක්ෂයක් දස පාරමිතා දහම් පුරමින් එදා ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් එසි මුකෙන් දේශනා කරපු නිර්මල බුදුදහම අද වන විට ලංකා දීපේ පුරාවට යලි යලි ප්‍රචලිත වන්නට කාලය එළඹී තිබෙනවා.
එඩ සබත හැමේ ආශිර්වාදය අද මේ පිම්බිමට එකතු වී තිබෙනවා මම මීටිහතදිත් මතක් කරපු ආකාරයට මොකද පසුගිය දින කිහිපය පුරාවටම අපේ ලක් දෙරණට වර්ෂාපතනිය ඇදහැලුණත් මම හිතන්නේ අද මේ පුරවරය සබත හැමේ ආශිර්වාදය එකතු වෙලා තියෙනවා හැම දිනාටම නිවන් දකින්නට මන්පෙත් විවර කරන්නට නිවන කියන සුමග මාර්ගයට පාතබන්නට පිම්බිමට එකතු වන්නට සබදාහමේ ආශිර්වාදයේද එක්තැන් වී තිබෙනවා. මම දන්නේ මේ මොහොත වන විට විහාරස්ත පිම්බිම බොහොම අපූර්වට සැරසිලි කටයුතු නිර්මාණය වෙමින් එනනතුරුව විදුලි ආලෝකයෙන් මේ පිම්බිම ආලෝකමත් කරමින් තමයි අද ඔබට ඒ සියලු පින්කම් මාලාවන් වල පින් බල මහිමේ එකතු කරන්නට සූදානම් වී තිබෙනවා. ඉතින් මේ පිම්බිම ගැන යලිත් මතක් කරද්දී සෑම දිනාටම එලි මහනේ ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කරන්නට පුළුවන් යබිනවෙන් නිදු කරල ලබන ලැබූ ධර්මශාලා වැදුර තුල ඉඳලා තමයි අද ප්‍රථම මංගල ධර්ම දේශනාව රාත්‍රියේ පැවැත්වීමට නියමිත වී තිබෙනවා. මම හිතන්නේ මේ පින්කමේ මින් ඉදිරියට පැවැත්වෙන තවත් පින්කම් මාලාවන් පිළිබඳව අපව දැනුවත් කරන්නට සූදානම් වෙනවා අපේ සහෘද නිවේදක ශිල්පිනියන් කිහිප දෙනා අපිත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ඔව් මාලක, අද දවසේ අෂ්ඨපාන පූජාව පැවැත්වීමෙන් අනතුරුව අපි සියලු දෙනාම එකතු වෙලා ඉන්නවා. තවත් පින්කමකට දායක වන්නේ ඒ තමයි පොල් පහන් පූජාව. ඉතින් අපි හිතනවා මේ පන්සලට එන අපේ දායක සභාවේ සියලු දෙනාටම දැන් එවන් වූ පූජාවන් අරුමයක් නෙවෙයි, පුදුමයක් නෙවෙයි. මොකද අපේ නායක ස්වාමින් වහන්සේ අපේ දායක සභාවේ සියලු දෙනාටම එවන් වූ පින්කම් වල හුරුව දැන් ලබා දීලා තියෙනවා. නිවන් මගට මම් පෙත් යන්නට අපි බොහෝ පින්කම් කරන්නට ඕන. ඒ පින්කම් කරන්නට බොහෝසේ ඉඩකඩ තිබෙනවා. සමහර වෙලාවට අපි අඳුරේ අතපය අතක ගා හිටපු පිරිසක් වෙලා තියෙනවා. මෙවන් වූ උතුම් ධර්මයක් අපට තිබිද්දිත් අපි එය හරි ආකාරව අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ඉතින් මේ උතුම් පිම්බිම තුළ හැමදාමත් උත්සාහ කරේ නිවන් මගට මම් පෙත් සලසන්නට තමයි. ඉතින් ඒ සඳහා තවත් සුවිශේෂී දවසක් විදිහට වස්සානේ ශාසන බල අදිෂ්ඨානයක පුණ්‍ය මංගල්‍යයේ පින්කම් මාලාව අද දවසේ මේ ආකාරයෙන් පැවැත්වෙනවා. ඉතින් ඒ පින්කම් මාලාව පැවැත්වෙනකොට නිවන පිළිබඳව අපි කතා කරනකොට තිලිනි මට මෙවන් වූ කවියක් මුණගැහෙනවා. දිව්‍ය පුරා නිත ගැටෙනා සියලු දෙනා සසර පුරා නෙක නෙක ගනුදෙනු කරනා නෑසිය හිත මිතුරු අඹු සැමි දරුවන් ලෙසිනා ඔවුනගේ ගනුදෙනුව ගැනුමට ලොහු බඳිනා හිටි හැටියෙම ඇසුරට එන හිතවත්තු කෙටි කලකින් වෙන් වී ගිනි දෙයිපත්තු ඇලි ඇලි පෙලි පෙලි ගැටි ගැටි ඇඳගත්තු සසරේ ගනුදෙනුව සේ බවයට බැඳගත්තු සසර පුරා දුක් වී හෙළු කඳුළු ගඟ මහ සාගරේ දියටත් වැඩි වේ විසොඳ සම්මා සම්මිඳු නිවනත් ඇති මෙවන් කල නිමා කල යුතුයි සසරට ඇලුනු සිත. ඉතින් මේ බව රෝගයට හොඳම විසඳුම ඇත්තේ නිවන තුනයි. එවන් වූ නිවනකට මම් පෙත් සලසන වස්සානේ මහානර්ග පුණ්‍ය පින්කම් මාලාවේ තවත් පින්කම් රාශියකට මුලපරන්නට සියලු කටයුතු මේ වෙන විට සූදානම් කර තිබෙනවා. තිලිනි. ඔව් අනුෂී, ඒ පිළිබඳව සඳහන් කරනකොට අද දවසේ මේ පින්කම් ගැන එහෙමත් නැත්නම් අපි කළා වූ පින්කම් ගැන ඉදිරියට කරන්නට තිබෙන වැඩසටහන් පිළිබඳ ඔබට ඉතාමත්
සවිස්තරාත්මක තොරතුරු රාශියක් අප ලබා දුන්නා. ඉතින් මම දැන් අවස්ථාවක් කරගන්නවා අප මේ චෛත්‍ය රාජානන් වහන්සේ දෙස බැලුව විට. එහෙමත් නැත්නම් අපගේ මේ පරිශ්‍රය තුල විහාරස්ථාන භූමිය තුල බැලුව විට අපට ඉතාමත් ඇස යන ආකාරයෙන් අපි දකිනවා බෞද්ධ කොඩි එහෙමත් නැත්නම් බෞද්ධ දජ සැමතන ලෙල දෙමින් පවතින බව. ඉතින් මේ බෞද්ධ කොඩිය අපි බෞද්ධයන් කියා හැමතැනම අපි කියනවා. අපි දන්නවද මේ මොකක්ද මේ බෞද්ධ කොඩිය? අපි මේ පාට පහනන් අපිට මතක ඇති. හැබැයි මොකක්ද මේකේ ඉතිහාසය? අහලා තියෙනවද? අපගේ සර්වඥන් වහන්සේ ලෝ පහළ වූ දින ප්‍රකාශ කරන සලකුණක් වශයෙන් මේ බෞද්ධ කොඩිය අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම සම්බුදු පියාණන් වහන්සේට ගෞරවයක් වශයෙන්ද අපි මේ බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම තමයි බුද්ධ රශ්මියෙන් වර්ණ හය දැක්වෙන කොඩියක් එසවීමට මේ මුලින්ම කොළඹ වැසි බෞද්ධයින් තමයි මේ බෞද්ධ කොඩිය සම්මත කරගන්නට මුල පිරුවේ. ඉතින් ඒ පිළිබඳවත් සඳහන් කරන ගමන් මෙම කොඩියේ වර්ණ වශයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු වර්ණ හයක් පිළිබඳව ඔබට මතක් කරන්නට මම සූදානම්. බෞද්ධ කොඩියේ පාට පහ මොකද්ද කියලා හැවත් අපේ පුංචි දුවෙක් පුතෙක් කියයි. හැබැයි අපි මේ ඒ පිළිබඳව ඉතා ගැඹුරු කරුණක් අසනවා වෙන පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. සමහරු අසලා ඇති. ඒ කෙසේ වෙතත් මම මතක් කරනවා මුලින්ම නීල පීත ලෝහිත ඕදාත මාංජෂ්ඨ සහ ප්‍රභාස්වර යන වර්ණ හය මේ නිල් කහ රතු සුදු අපි කියනවා මදටිය පාට කියලා. මේ පාට පහේ මිශ්‍ර පාට ටික එකතු වෙලා තමයි මේ විදිහට බෞද්ධ කොඩියක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි අපගේ පින්කම් මාලාවන් තුලම මෙවන් වූ සියලුම සැරසිලි අපි පූජා කරමින් බලාපොරොත්තු වන්නේ කොමක්ද? අපගේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ උදෙසා අපිට හැකි අයුරින් අපිට හැකි උපරිම අයුරින් අපි අපි පින් කරලා උන්වහන්සේට අපි මේ පූජා කිරීම තුළින් අපේ ජීවිතය කෙමෙන් කෙමෙන් නිවනට ළඟා කරගන්නට ලැබූ ලොකුම අවස්ථාවක් තමයි මේක. ඉතින් මේ පිළිමදවත් මතක් කරන ගමන් අපි අද දවසේ මේ විහාරස්ථානය තුළ පැවති පින්කම් මාලාගෙන තමයි මෙතෙක් වේලා ඔබ වෙත තොරතුරු ලබා දුන්නේ. අපි ඉන්නෙහාට ගිහිල්ලා මෙම විහාරස්ථානයේ තවත් පැතිකඩක් තවත් එක් සුවිශේෂී වූ පැතිකඩක් වෙත පුංචි විස්තර කිහිපයක් දැනගමු. අවශ්‍ය ඔබට අවස්ථාව. මෙතෙක් වෙලාවක් ඔබ අප සෑම දෙනාම අද දවසේ පින්කම් පිළිබඳව කතා බහ කළා. එහිදී තවත් එක් කරුණක් මතක් කරනවා නම් පල්ලෙවේරගම ශ්‍රී ධම්ම මකුටාරාම අප විහාරස්ථානයට වසර 100ක් සපුරද්දී අප දහම් පාසලද මතක් කළ යුතුය. එදා අතීතයේ ඉතා සුළු පිරිසකින් ආරම්භ වුණු අප සිරිසීවලී දහම් පාසල අද වන විට ධම්ම මකුටාරාම විහාරස්ථානය ධර්මයට ඔටුන්නක් වන්නේ යම්සේද? දහම් පාසල දහම් දැනුම ලබා දෙන මහාගතවතන්නක් බවට පත් වෙලා තියෙනවා. මේ වන විට ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙස නම කියන්නට අවසරයි කරුතර සෑගල ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, උප ප්‍රධානාචාර්ය ලෙස නම කියන්නට අවසරයි දොරකුමුරේ සාරාලංකාර ස්වාමීන් වහන්සේත් කටයුතු කරමින් සිටිනවා. ඉතින් මේ තරම් වටිනා උතුම් පින්බිමකයි අද මේ මහා පින්කම් මාලාව සිදුවන්නේ. නැවත නැවතත් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ මහඟු පුණ්‍ය කර්මයට සතුට සිතින් සම්බන්ධ වන ලෙස. ඒ වගේම මතක් කළ යුතුයි සජීව විකාශය සංක ටීවී YouTube නාලිකාව ඔස්සේ ඔබට ලබා ගත හැකි. තිලිනි ඔව්, ඒ තවත් එක් පැතිකඩක් තමයි අපි මේ විහාරස්ථානයේ ඔබ වෙත කරුණු ලබා දුන්නේ. ඉතින් ඒ පිළිබඳව
ඔබට යම් කිසි කාරණයක් වැටහෙන්නට ඇති ඒ පිළිබඳව මතක් කර සිටින ගමන් අපි මේ වෙන විට අෂ්ටපාන පූජාව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර අවසන් ඉතින් අපි පූජාව සිදු කරන තෙක් මොහොතක් රැඳී සිටිමු ඒ අතර වාරේ මතක් කරන්නට කැමැති අද සවස මෙම වැඩසටහන් මාලාව සමගින් එක්වන ඔබ සියලුම දෙනා වෙනුවෙන් අපේ විහාරස්ථානයේ ශ්‍රී ධම්මමකුටාරාමයේ දායක සභාව විසින් ඔබ සියලුම බැතිමතුන් උදෙසා මහා බද්දන්සලකුත් සූදානම් කර තිබෙනවා දානමය පින්කම් රාශියක් නේදංශේ ඔව්තිලිනි අද මේ උතුම් පින්බිම තුල උතුම් වූ දාන රාශියක් සිදු කරන්නට හැකියාව ලැබුණා තිලිනි ඔව් හොඳයි අනුෂී යමක් මතක් කරන්න තිබෙනවද ඔව් තිලිනි පුරා සියවසකට අධික කාලයක් මාතලේ පුරවරයට විශාල ආගමික සාසනික මෙහෙයක් කිටු කළ පල්ලෙවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ අද දවසේ බොහෝ පින්කම් රාශියක් සිදුණා කියලා අපි හැමෝම දන්නවා ඒ වගේම නැවතත් මතක් කරන්නට කැමති මෙම විහාරය අලංකාර කරමින් කැටගල් අතුරා අලංකාර කරන ලද විහාර මළුව සම්බුදු සසුනට පූජා කිරීමත් අද දවසේ සිද්ධ වෙනවා තිලිනි ඔව් අපි අද දවසේ මේ වැඩසටහන් පින්කම් මාලාව පිළිබඳව ඔබට තොරතුරු රාශියක් ලබා දුන්නා අපි ඉතින් ආරාධනා කර සිටිනවා අපගේ බෝධිරාජානන් වහන්සේ ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේ බුදු පිළිම වහන්සේ මේ ආයතන තුන සඳහාත් අද ඔබ විහාරස්ථානයට අලුතින් පැමිණ සිටින අය ඇති ඉතින් ආරාධනා කර සිටිනවා සියලුම දෙනාට අපගේ චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්නට ඒ වගේම බෝධීන් වහන්සේ වන්දනා කරන්නට වගේම බුදු මැදිර දෙසටත් ඇවිත් ඔබගේ මේ පින්කම් කටයුතු ආරම්භ වන තෙක් මේ ඔබගේ සිටේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන වාට නිසකයක් නැහැ. ඉතින් මේ සියලුම කටයුතු සඳහාත් ඔබට සහභාගී වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි දුටුවා අපගේ විහාරස්ථානයේ දායක සභාව කොච්චරනම් යොහසලුව මේ කටයුතු සඳහා සූදානම් වෙනවද කියලා. මදක් සිතා බලද්දී අපි දහවල් කාලයේ 108 නමක් උදෙසා වූ මහා සාංගික දානමය පුණ්‍ය කර්මයක් සිදු කරා. ඉතින් මේ වෙන විට එවන් දානමය පින්කමක් කළාද කියන තත්ත්වයක් හොයාගන්නට බැරි ආකාරයෙන් මේ පින්වතුන්ගේ නොමසලු ඒ කියන්නේ හැකියාව සහ ඔවුන්ගේ කඩිසරකම නිසාවෙන් මේම පරිශ්‍රය ඉතාමත් අලංකාරාකාරයෙන් සකස් කරලා නැවතත් ධර්මය දේශනා කරන්නට ධර්මය ශ්‍රවණය කරන්නට ධර්මය අහන තැනක් බවට පත් කරන්නට ඉතාමත් සුළු වේලාවකින් මේ සියලුම දෙනාට හැකියාව ලැබුණා මං හිතන්නේ මෙයම තමයි අපි කරන පින්කම්වල පුණ්‍ය ශක්තිය අනුෂේ ඔව් තිලිනි අර අපි මුලින් ඉඳලා කිව්වා වගේම මේ භූමිය මේ ආකාරයේ අලංකාරවත්ව සුන්දරව නිර්මාණය කළ තියෙනකොට නිවන් මඟට මම්පෙත් හොයන අපි හැමෝටම අපේ හාමුදුරුවෝ කියලා දුන්න විදිහට අපිට යලි යලි සිහි වෙන්නේ මේ මලක් මලක් ගානේ මේ සැරසිල්ලක් සැරසිල්ලක් ගානේ ඒට දායක වුණ හැමෝටම පින් කියලා මේ ඇතුරු කැට ගලක් ගලක් ගානේ අපි අඩියක් තියෙන පියවරක් තියෙන පාසා ඒ පින් ඔවුන් සියලු දෙනාටම අනුමෝදන් වෙන්න ඕන කියන කාරණාව මතක් කර සිටිනවා යලි යලි ඒ වගේම තමයි අද දවසේ මතක් කරන්නට ඕන මෙම විහාරස්ථානයේ ශාසනික කටයුතු ප්‍රචාරය වෙනුවෙන් ආරම්භ කරන අන්තර්ජාල YouTube නාලිකාව නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව අන්තර්ජාලයට විවර කිරීමටත් සියලු කටයුතු සූදානම් කරමින් තිබෙනවා ඒ වගේම
තව සුළු මොහොතකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන් ගුණයට පිදෙන අෂ්ටපාණ ගිලම්පස පූජාව සහිත සම්බුද්ධ උපහාරය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. එවැගේම අවිද්‍යා අන්ධකාරයේ නැසෙන පොල් පහන් සහිත මහා පහන් ආලෝක පූජාවත් අද මේ උතුම් පිම්බිම තුල හවස් භාගයේදී සිදු වෙනවා. ඉතින් ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා එවන් වූ උතුම් පිංකම් සමග එකතු වන්න උදෑසන සිටියා වගේම. ඒ වගේම තමයි විහාරස්ථානයේ ඉදිකල අභිනව ශෛලමය දම් සභා මණ්ඩපය තුල අනුත්පාද නිරෝධයේ දේශනා කරන මංගල සද්ධර්ම දේශනය පූජ්‍යපාද හංවැලේ මේදංකර නායක ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පැවැත්වීමට නියමිතයි. ඉතින් උදැසන සිට මේ සියලු පින්කම් මාලාවන් ලෝවාසී ඔබ සියලු දෙනාගේ නෙතට ගෙනෙන්නට සිතට දැනෙන්නට ඉඩ හසර සලසා දුන්නේ සංක ටීවී YouTube නාලිකාව. ඒ වගේම එයට සමගාමීව අද හවස් භාගයේ සිට PO TV channel ලංක 20 event TV වෙතින් ඒ වගේම PO TV channel ලංක 310 event TV HD වෙතින් වගේම වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ නිවඩ වැඩෙන පින් පෙරහර YouTube නාලිකාවෙන් විකාශය වීමටත් નિયમિતයි. තිලිනි සොළු නිවැරදි කිරීමක් තිබෙනවා. මේවන විට සිරිසේවලේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ලෙස නම කියන්නට අවසරයි. සෑගල ධම්මාලංකාර ස්වාමින් වහන්සේ උප ප්‍රධානාචාර්ය ලෙස නම කියන්නට අවසරයි. දොරකුමුලේ සාලාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම නම කියන්නට අවසරයි. කුඹලොළුවේ සුදම්මානන්ද ස්වාමින් වහන්සේත් යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කටයුතු කරමින් සිටිනවා. දවතත් මතක් කළොත් පල්ලේ වේරගම ශ්‍රී ධම්ම මකුටාරාමයේ විහාරාධිකාරී දොරකුමුරේ සුමංගල හිමිපාණන් වහන්සේගේ ජන්මදිනයට සමගාමීව හා අපවත් වී වදාළ අපගේ ගෞරවනීය මරුදුරාවල ධම්මසේද ලොකු හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස පැවැත්වෙන උතුම් පින්කම් මාලාව ධම්ම මකුටාරාම පුදබිමේදී අද දවස පුරා පැවැත්වෙනවා. ඒ සඳහා පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා. තිලිනි ඔව් මුලින් සඳහන් කළා අපේ මේ අප මේ රැඳී සිටින ස්ථානයේ පිටුපසින් අපගේ චෛත්‍ය රාජානන් වහන්සේ දිස්සෙනවා. ඉතින් අද සවස් යාමයේ වෙන විට පෙරසදාන් කලාකාරයට සල්ලතුරේ ආරච්චි මහත්මයා අපට පැවසුවා මේ අපි සිටින්නේ අප විහාරස්ථානයේමද කියන අදහස ඔබ තුළ ඔබගේ සිත තුළ ප්‍රශ්නයක් නගන්නට අවස්ථාවක් වෙයි. මොකද ඔබට දෙක බලා ගන්නට පුළුවන් සවස් යාමයේ වෙන විට අපි සූදානම් කර තිබෙනවා මහා පහන් ආලෝක පූජාවක්. ඉතින් ඒට මත්තෙන් මම ඔබට කරුණා කිහිපයක් මතක් කරන්නට සූදානම් අපගේ චෛත්‍ය රාජානන් වහන්සේ මා පිටපසින් අපගේ මේ ධාතුන් වහන්සේලා ගර්භය තුළ තැන්පත් කොට ඇති නිසා තමයි අපි මේ දා ගැබ කියලා කියන්නේ. ඇත්තටම දා ගැබ තනලා තියෙන්නේ වෘත්තාකාර වේදිකාවක් මත. ඒ වගේම තමයි මේ වේදිකාව මත වට ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන ලෙස ගොඩනගනු ලැබූ වලලු තුන අපි පේසා වලලු කියලා කියනවා. ඒ වගේම තමයි මේ වලලු මත පිහිටා ඇති අර්ධ ගෝලාකාර ගර්භය මේ ධාතු තැම්පත් කරන ධාතු ගර්භය. ඉතින් ඒ වගේම තමයි හතරස් කොටුව මත සිලින්ඩර් ආකාර කොටස අපි හඳුන්වනවා දේවතා කොටුව නමින්. දේවතා කොටුව මත පිහිටා තිබෙන්නේ කොත් කැරැල්ල. ඒ වගේම තමයි අහසට විහිදෙන කොත් කැරැල්ල මත ලෝහයෙන් සෑදු කොත් වහන්සේ ගොඩනගලා තියෙනවා. ඉතින් අපි බොහෝ විහාරස්ථානවල දකිනවා විවිධ වූ පින්කම් චෛත්‍ය රාජානන් වහන්සේලා ගොඩනැංවීමේ පින්කම්. ඒ වගේම බෞද්ධ සිද්ධස්ථානයක අවශ්‍ය අංග විදිහට අපි දකිනවා විහාර විහාර තනනවා වගේම පන්සලකට එහෙම නැත්නම් විහාරස්ථානයකට අවශ්‍ය වෙන
දාග බෙහෙවත් චෛත්‍ය ඒ වගේම බෝධීන් වහන්සේ ඒ වගේම විහාර මන්දිර ධාතු මන්දිර ධර්මශාලා ඒ වගේම අද දවසේ අප උදෑසනම අප විහාරස්ථානයේ අඩුවක්ව පැවති ගණ්ඨාර කුළුණ සඳහා මුල් ගල තැබුවා මෙන්න මේ බෞද්ධ සිද්ධාස්ථාන නිර්මාණය කරන්නට අපේ බෞද්ධ පින්වතුන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉතාමත් ආසාවෙන් මේ කටයුතු සඳහා ඒකරාශී වෙනවා මෙය කියනවාට කියන දෙයක් නැවේ කියා මට සිතනවා මොකද මේ පින්කම් අපිට අද අපේ දෑසින් බලා ගන්නට හැකියාව හැකියාව ලැබුණා තවත් ඉදිරියට පින්කම් රාශියක් සඳහා අපි සූදානම් ඉතින් මෙතෙක් වේලා නිශ්ශබ්දව යම් වේලාවක් නිශ්ශබ්දව පැවති පරිසරය නැවතත් ලහි ලහියේ තවත් පූජා කටයුත්තක් සඳහා සූදානම් වන ආකාරය ඔබට මට දිස්වනවා ඉතින් විහාරස්ථානයේ දායක සභාව නැවතත් මතක් කරන්නට ඕනි සතර පෙරුවේ දායක අධිකාරීන් මේ සියලුම පින්කම් ඉතාමත් නිවැරදි ලෙස බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට සෑදී පැහැදී සිටිනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අද දහවල් පැවති සංඝයා වහන්සේලා උදෙසා පිරිනමන දාණය සඳහා සපැමිණි පිරිසක් මෙම ධර්ම දේශනාව සවන් දීමට සහ අනෙකුත් පූජාවන් සඳහා සම්බන්ධ වේ කියලා ඒ වගේම තමයි අපි මදකට අවධානය යොමු කරොත් ශෛලමය දම්සභා මණ්ඩපය දෙසට ඔබගේ දැස් ඒ වෙතට යොමු කළොත් අපට අපගේ අතීතය මතක් වෙනු නොඅනුමානයි මොකද කියනවා නම් අපි අහලා තියෙනවා අවුකන බුදු පිළිමය ගැන ඔබත් අසා ඇති අවුකන බුදු පිළිමය අපි දන්නවා ඉතාමත් විශිෂ්ට වූ කලා නිර්මාණයක් ලෙස හඳුන්වන්නට පුළුවන් සින්දුවකුත් තියෙනවනේ නේද ඒ සම්බන්ධව ඔව් ඒ වගේම තමයි අපේ මේ දම්සභා මණ්ඩපය අභිනවයේ නිදිකරන ලද දම්සභා මණ්ඩපයත් අන්න ඒ වගේ සුවිශේෂී වූ විශිෂ්ට කලාකරුවෙකුගේ අතින් නිර්මාණය වුණු නවම දම්සභා මණ්ඩපය ඉතින් ඔබට දුටු පමණින් ඔබගේ දැස් ඒ දෙසට යනවා නොඅනුමානයි මොකද අද දවසේ ශෛලමය දම්සභා මණ්ඩපය පමණක්ම නොවේ ඒ සඳහා අපි විවිධ සැරසිලි යොදාගෙන තියෙනවා පරිසරය දෙස එහෙමත් නැත්නම් අවට වටපිටාව දෙස බැලුව විට අලංකාර වර්ණවත් මල් වලින් සකසන ලද මල් ඒ වගේම පිච්ච මලින් සකස් කරන ලද මල් වියන් මේ සියලුම දේ අපේ හිත නිවන්නට අපේ ජීවිතයට නිවන ළඟා කර ගන්නටම මේ සියලුම පුණ්‍ය කර්ම වලින් මම හිතනවා අනිවාර්යයෙන්ම අපිට පින් ලබා ගන්නට පුළුවන්. තවත් දෙයක් මතක් කරන්නට ඕන අනුෂි මේ සියලුම පින්කම් කර අවසානයේ සාදු සිතින් අනුමෝදන් වෙන්නට ඕනි. මොකද අපිට එතකොට තමයි අපිට මේ පින්වල ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම උපරිම වශයෙන් ලබා ගන්නට හැකිවන්නේ අනුෂි ඔව් තිලිනි මේ වෙන විටත් ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනුවෙන් පිදෙන උතුම් අෂ්ඨපාන පූජාව සඳහා සියලු කටයුතු සූදානම් කියලා අපිට පේනවා තිලිනි මට මේ ගමම්ම මතක් වෙනවා අපි උදැසනදී මතක් කරා හීන ඵල සහ මහත් ඵල මහානිසංස කියලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ තුලින් අපිට මේ අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට නිවන් මඟට යන මම්පෙත් විවර කරගන්නට හැකියාව තිබෙනවා. හීන ඵල කියන්නේ ඇති වුණා, පැවතුණා, නැති වුණා. නමුත් මහත් ඵල මහානිසංස තුලින් අපිට අපි හොයන මේ නිවන් මඟට යන්න පාර තනන්නට මම්පෙත් විවර කරගන්නට පුළුවන්. මහත් ඵල මහානිසංස අටක් දේශනා කරලා තියෙනවා. එව තමයි සෝතාපන්න මාර්ග අනුගාමික ඵලය සෝතාපන්න ඵලය සකදාගාමි මාර්ග අනුගාමික ඵලය සකදාගාමි ඵලය
අනුගාමික මාර්ග අනුගාමික ඵලය අනාගාමික මාර්ග අනුගාමික ඵලය අනාගාමි ඵලය අරහත් මාර්ග අනුගාමික ඵලය අරහත් ඵලය ඉතින් ඒ අවසන් කළා නම් ඒක සෝතාපන්න ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය ලෙස හඳුන්වනවා ඉතින් මේ අපි හැමෝම උත්සාහ කර යුත්තේ අන්නේ තැනට එන්න ඉතින් මෙතනට පත් වෙන්න නම් අපි කරුණු හතරක් තියෙනවා සම්පූර්ණ කරගන්නට උදව් කරගන්නට එකක් තමයි කල්යාණ මිත්‍ර සේවනය ඒ වගේම තමයි සත් ධර්ම ශ්‍රවණය ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාර්ය අවසන් කරුණ තමයි ධම්මානු ධම්ම පටිපදාව ඉතින් ප්‍රදේශවාසී පින්වත් ඔබ සැම අද දවස තුල එකට එක් දම් සභා මණ්ඩපයක් තුල එකම පිම්බිමක් තුල එකම අරමුණු ගොන්නක් ඒක රාශි කර ගනිමින් පින්කම් රාශියකට මේ ආකාරයෙන් දායක වෙලා තියෙනවා ඉතින් නිවන් මඟ මන්පෙත් විවර කරගන්නට මේ පින්කම් සියල්ල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ අපි සියලු දෙනාම සිද්ධ කරමු ඉතින් වස්සනේ සාසන බල අදිෂ්ඨානයක මහානර්ග පින්කම් මාලාවේ මේ හවස් භාගයේ මේ පන්සල් භූමිය තුල මේ පුණ්‍ය භූමිය තුල අපිට දකින්නට ලැබෙන්නේ ඉතාමත් අලංකාර දර්ශනයක් විහාරස්ථානයට පිවිසෙනකොට ඒ දකින සොඳුරු දසුන් තුලින් අපගේ හිත නිවෙනවා නොඅනුමානයි අපි නැවත නැවතත් කියන්නේ මේ පින්කම් මාලාව තුල ඔබ අප සිතුවිල්ලකින් හෝ දායකත්වයක් දුන්නාන එය තමයි ඔබ ලාත් කරගත් පින කෙනෙක්ට හිතන්න පුළුවන් අනේ මට අද මහා සංඝ රත්නයට පූජා කරන්නට කිසිවක් ගෙනෙන්නට බැරි වුණා තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් අනේ මට මහා සංඝ රත්නයට පූජා කරන්නට දාන වේලයක් සකසා ගන්න බැරි වුණාද තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් අනේ මේ සරසලා තියෙන මල් මට සරසන්න පුළුවන් වුණා නම් කියලා හැබැයි පින්වතුනි අපි හැමෝම හැකි පමණින් නන් අයරින් මේ පින්කම් මාලාවට දායක වුණා මොකද අපි හැමෝම මෙතෙන්ට පැමිණියේ ඒ සදහසිතින් අපි මෙතනට තවත් කෙනෙක් දානයක් පිළියෙල කරගෙන පූජා කරන්නට ගෙනවනම් අපි ඈත ඉඳලා සාදු නාදයෙන් පින් අනුමෝදන් කරා ඉතින් එක හිතින් බැති සිතින් අපේට දායක වෙලා තියෙනවා ඉතින් අද දවසේ අපි හැමෝගෙම හිතවල ඒ පහන් සිතුවිලි තිබෙනවා නිවන් මගට මම්පෙත් විවර කරන පල්ලිවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ සත වර්ෂය පිරුණ මොහොතේ බොහෝ පින්කම් මාලාවන් සිද්ධ කිරීමට කටයුතු සලසුම් කරා එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද දවසේ ඔබටත් අපටත් මේ පින්කම් මාලාවට සහසම්බන්ධ වන්න හැකියාව ලැබුණේ ඉතින් නැවතත් ආරාධනා කරනවා මෙම විහාරස්ථානයේ අද සවස් වරුවේ පැවැත්වෙන පින්කම් සඳහා සහසම්බන්ධ වීමට ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාට මෙම විහාරස්ථානයට පැමිණෙන ලෙස ගෞරවයෙන් බැති සිටින් ආරාධනා කරනවා ඒ වගේම ප්‍රදේශයෙන් බැහැරව ශ්‍රී ලංකාවේ කොහේ කොතනක ඔබ ජීවත් වුණත් ශ්‍රී ලංකාවෙන් පමණක් නොව එතර ඕනෑම රටක හිටියත් ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ පින්කම් මාලාව නරඹන්නට සාදු සිතින් එක්වන්නට ඔබට හැකියාව තිබෙනවා ඒ උදෑසන සිට සංක ටීවී YouTube නාලිකාව හරහා සජීවී විකාශය සිදු කරමින් තිබෙනවා ඒ වගේම පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාම Facebook ගිනුම හරහා පිටුව හරහා ඔබට සජීවීව සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා තිලිනි
ඔව්තිලිනී අපි ටිකක් කතා කරොත් හොඳයි අද දවසේ මේ අභිනවයෙන් ඉදි කර තිබෙන දම් සභා මණ්ඩපය පිළිබඳව එහි හැකියාවන් අපිට මොනවට පැහැදිලි වෙනවද මෙම විහාරස්ථානයට අඩුවක්ව පැවති ඒ උතුම් වූ දම් සභා මණ්ඩපය අද වෙන විට ඉදි වෙලා හමාරයි ඔබ සියලු දෙනාට වෙනදට වඩා වෙනස්ුණු පරිසරයක් මේ පුදබිම තුල තිබෙනවා එයට ඒ උතුම් වූ වෙනස් වූ දැනෙන හැඟෙන හැඟීම දෙන්නට මේ දම් සභා මණ්ඩපය සමත් වෙලා තිබෙනවා මෙම උතුම් වූ විශ්ව ජනක වූ නිර්මාණය කරපු කලාකරුවත් මේ පරිශ්‍රය තුලම සිටිනවා ඉතින් මොහොතක් නරඹලා ඒ දිහා බැලුවොත් අපිට දකින්න ලැබෙනවා ඒ තුල කොයිතරම් වූ කලාකෘති අපිට දක්නට ලැබෙනවත් සඳකඩ පහණේ ඉඳලා පුන් කලසේ ඉඳලා මේ සියල්ල හරි අපූර්වට නිර්මාණය කරලා තිබෙනවා අපි 2024 ජීවත් වුණත් අපි අනුරාධපුරයට ගියාම අපිට දකින්න ලැබෙන බොහෝ ඓතිහාසික ස්ථාන මතක් වෙන තැනක් බවට පත් වෙනවා මේ කලාකෘතිය දැක්කම ඒ වගේම තමයි මේ සද්ධර්ම මණ්ඩපය තුල අලංකාරවත් ලෙස මල් සැලසිරි කරමින් සිත් ඇදගන්නා සුළු දම් සභා මණ්ඩපයක් බවට අද දවසේ පත් කරලා තියෙනවා ඒ නිසාමයි අද හැමෝගෙම හිත් දම් සභා මණ්ඩපය වෙත සිත් ඇදගෙන තබාගෙන තියෙන්නේ ඉතින් අපි හිතනවා අද හවස් භාගයේ මේ තුල මංගල සද්ධර්ම දේශනය පැවැත්වීමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ඒ නිසා පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාමය විහාර පරිශ්‍රයට ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා මේ මොහොතේ තිලිනි महतलावे दुंबर कदुपामुल श्री धम्म मकुटाराम उतुम पिंबिमट पेमिन अद दवसे मे आनार्ग पिंकाम मालावे तवत इतिरिवत्ति बेन सुलु पिंकाम संदहा विशाल पिंकाम नमुत सुलु प्रमाण्याक तमाय देनट इतिरिवेला थियेने इतिन ने पिंकाम संदहा उबट दायक वान्नट मे असनमाने सिटिन उबसेलुम देनाट आराधना कर सिटिनवा मोकद මේ වස්සාන කාලය වස් කාලයේ අපි පින් රැස් කර ගන්නවා ඊටමත් වැඩි වැඩියෙන් අපි විවිධ පූජාවන් පවත්වනවා කටින පින්කම් පූජාව පවත්වනවා ඉතින් මෙම විහාරස්ථානය තුලත් ඉදිරියට අපිට දැක ගලා ගන්නට හැකි වේවි ඉතින් එවන් වස් කාලය තුල මෙවන් වූ අද දවසේ අපි සූදානම් වුණේ වස්සානයේ ශාසන බල අදිෂ්ඨානයක මහගෝ පුණ්‍ය මංගල්‍ය මහා නර්ග පුණ්‍ය මංගල්‍ය ඉතින් 2024 මේ විදිහට ඉටු කරද්දී මට මගේ සිහියට එන්නේ අපි අද දවසේ අපේ ස්වාමීන් වහන්සේලාගේ වගේම අපේ එකම පැතුමත් තමයි මොකද්ද දන්නවද අපි අද දවසේ මේ දානමය පුණ්‍ය කර්මය සූදානම් කරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 108 නමක් උදෙසා නමුත් අප විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දායක අධිකාරීන් මම හිතනවා ඔබගේ සිතේ ඇතිවන්නට ඇති ඊහවස අපි කතා කරගත් පරිදි ඊළඟ දාණය අපිට 1009කට එහෙම නැත්නම් 509කට අපිට දානයක් පූජා කරන්නට හැකි වේවි කියා. ඉතින් මම නම් හිතනවා ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් මිෂ්ට කරගන්නට පුළුවන්. මොකද මේ විහාරස්ථානයේ අප ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් ඒ තරම්ම මං හිතනවා සූදානම් ඕනෑම අභියෝගයක් බාරගෙන මේ විදිහේ පින්කම් මාලාවක් ඉෂ්ට කරන්නට ඉතින් ඕනටත් මේ සියලු පුණ්‍ය කර්මයන් වෙනුවෙන් අවශ්‍ය පුණ්‍ය කර්මයන් තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලාත් මේ අවස්ථාවේදී ඇත්තටම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා
මොකද මෙවන පින්කම් අපිට දැක බලා ගන්නට අඩුයි අද සමාජයේ එවන් වූ මොහොතක මෙලෙස දිනයක් පුරාවට විවිධ වූ පින්කම් මාලාවක් දැක ගන්නට ලැබෙන්නේ ඉතාමත් අඩු කාලයකින් මොකද විවිධ හේතු පවතින්නට පුළුවන් අපගේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී එනිසා මෙවන් වූ පින්කමක් කරද්දී ඔබට හැකියාව තිබෙනවා නම් ඒ සඳහා පුංචි හෝ දායකත්වයක් ලබා දෙන්නට ඔබගේ සහභාගී වීමම මේ සඳහා ලබා දෙන්නට මා හිතනවා ඔබ කරගන්න ලොකුම පින්කමක් තමයි ඒ කියලා අනුෂී අපි මතක් කරමු අද දවසේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සූදානම්ව සිටිනවා අප වෙනුවෙන් මේ සියලුම ධර්මයන් දානයන්ගෙන් වඩාත් ඉහළම දාණය එහෙම නැත්නම් ධර්ම දාණය ලබා දෙන්නට අපි මතක් කරමු අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිබඳව ඔතිලිනී විහාරස්ථානයේ ඉදිකල අභිනව ශෛලමය දම් සභා මණ්ඩපය තුල අනුත්පාද නිරෝධයේ දේශනා කරන මංගල සද්ධර්ම දේශනය අද දවසේ පූජ්‍යපාද හංවැල්ලේ මේදංකර නායක ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් හවස 6:30ට පැවැත්වීමට සූදානම්. තිලිනි කිව්වා වගේම අද දවසේ 108 නමක් සංඝරත්නය වෙනුවෙන් දාණය බෙම පිම්බීමේදී අපි සියලු දෙනා බැත් සිටින් යුතුව දාණය ලබා දුන්නා. ඒ උතුම් වූ පින්කමේ ආනිසංසයෙන් ඒ පින් බලයෙන් අපට උදා වෙන ඊළඟ වසරේ අර කිව්වා වගේම 500ක් නමකට එහෙමත් නැත්නම් දහසක් සංඝ රත්නයට දානීය පූජා කරන්නට තරම් ශක්තිය ධෛර්යය මේ දායක සභාවේ ඔබ සියලු දෙනාටම ලැබේවි. මොකද අපි දන්නවා මේ ගෙවි ගිය දවස් කීපය තුළ ඔබ මොන තරම් කැපකිරීමක් ඒ සඳහා සිද්ධ කළාද. රෑ දිවා නිදි නොලබා ස්වාමීන් වහන්සේලාගේ සිට ඒ වෙනුවෙන් වඩාත් සාර්ථකව මේ පින්කම් මාලාව අවසන් කිරීමේ අරමුණින් ඇප කැප වූ බොහෝ පිරිස් ඉන්නවා. පල්ලිවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරයට අයිති ප්‍රදේශයේ ඉන්න ජීවත් වෙන ඔබත් මමත් පමණක් නොව සමහර වෙලාවට මේ පින්කම් මාලාවට මෙහෙට ආවේ අනුරාධපුරයේ හලාවති එහෙමත් නැත්නම් කුරුණෑගලින් මේ නොයෙක් පළාත් වලින් ඇවිල්ලා මේ පින්කම වඩාත් සාර්ථකව කරගන්නට අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ නම් කියු පළාත් වලින් පමණක් නොවේ සමහර වෙලාවට ඈත දුර පළාත් වල සිටින විදේශ රටවල සිටින ඔවුන්ට පැමිණ දායකත්වය ලබා දෙන්නට නොහැකි වුණත් ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දුන්නා මේ පින්කම වඩාත් සාර්ථක කරගන්නට. ඉතින් මෙය ලෙහෙසි පහසු පින්කමක් නෙවෙයි. ලෝවාසී සත්වයන් බොහෝමයක් ලෝවාසී සියලු සත්වයන් එකට එකතු වෙලා කරගත් මහා ගුපින්කමක්. ඒ නිසාමයි අපි කියන්නේ අද දවසේ මේ විස්ථානයේදී මාතලේ පල්ලිවේරගම ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ අරමුණු කරගත් අරමුණු වලටත් එහා ගිය උතුම් පින්කම් මාලාවක් අද දවසේ සිද්ධ වුණේ. අපි මතක් කරා වගේම සත වර්ෂ පූර්ණ පින්කම් මාලාව කිව්වට ඒක ඇතුලේ අපි දැක්කා මහත් වූ මහානිසංස ලබා දෙන බොහෝමයක් පින්කම් අද දවසේ සිද්ධ කළා. ඉතින් මේ පල්ලේ වේරගම ශ්‍රී ධම්මමකුටාරාම සිත් නිවන පින්බිමේදී උදෑසන සිට අභිනව ගන්ටාර කුල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමත් කැටගල් අතුරා අලංකාර කරන ලද විහාර මළුව සම්බුද්ධ සසුනට පූජා කිරීමත් මුලින් පැවසුවා වාගේම ආර්ය මහා සංඝරත්නය 108 නමක් උදෙසා පිරිනැමෙන මහා සාංගික දාණය හා සම්බුද්ධ පූජා උපහාරයක් මෙහිදී පැවැත්ුණා. ඉතින් සවස 5ට විහාරස්ථානයේ ශාසනික කටයුතු ප්‍රචාරය වෙනුවෙන් ආරම්භ කෙරෙන අන්තර්ජාල YouTube නාලිකාව නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව අන්තර්ජාලයට විවර කිරීමටත් සූදානම්. ඒ වගේම තමයි තව සුළු මොහොතකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා දුන් ගුණයට පිදෙන අෂ්ටපාණ ගිලම්පස පූජාව සහිත සම්බුදු උපහාරය
පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම්. ඒ වගේම තමයි අවිද්‍යා අන්ධකාරය නැසන පොල් පහන් සහිත මහා පහන් ආලෝක පූජාවටත් විහාරස්ථානයේ අවිනවයෙන් ඉදිකළ සමලංකృత වූ ශෛලමය දම්සභා මණ්ඩපය සම්බුද්ධ ශාසනයට පූජා කිරීම සහ සියලුම උපාසක උපාසිකාවන් සහ බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන මහා දන්සල සඳහාත් සියලු කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ වගේම තමයි සවස 6:30ට විහාරස්ථානයේ මේ අභිනව ඉදිකළ ශෛලමය දම්සමා වණ්ඩපය අද දවසේ ඉතාත් සුන්දර දසුණක් වෙලා තිබෙනවා ඔබටත් මටත්. ඉතින් ඒ සුන්දර ශෛලමය දම්සභා මණ්ඩපය තුල අනුත්පාද නිරෝධයේ දේශනා කරන මංගල සද්ධර්ම දේශනීය පැවැත්වීමට පූජ්‍යපාද හංවැල්ලේ මේධංකර නායක ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කිරීමට නියමිතයි. ඉතින් ඔක්තෝබර් 12 වෙනි සෙනසුරාදා අද දවසේ මහතලාවේ තුම්බර කඳුපාමුල ශ්‍රී ධම්මමකුටාරාම උතුම් පිම්බිමට පැමිණ මෙම අනර්ග පින්කම් වලට සාදු සිත් ඇතිව සහසම්බන්ධ වෙන්න කියන පණිවිඩය අපි නැවත නැවතත් මතක් කර සිටිනවා. ඒ වගේම තමයි අද දවසේ මෙහි සමගාමි සජීවී විකාශය සංක ටීවී YouTube නාලිකාවෙන් විකාශය කරන ගමම්ම හවස ධර්ම දේශනාවත් සමගම සමගාමි සජීවී විකාශය PO TV channel ලංක 20 event TV PO TV channel ලංක 310 event TV HD වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ නිවෙන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාවෙන් ඔබට දැක ගන්නට අවකාශය තිබෙනවා. තිලිනි ඔක්තෝබර් 12 වෙනිදා එනම් අද දින මහතලාවේ තුම්බර කඳුපාමුල ශ්‍රී ධම්ම මකුටාරාම පින්බිමේදී සාදු සිත් ඇතිව අපි සම්මා සතියෙන් පෙළගැසෙමු. අද දින සජීව විකාශය PO TV channel ලංක 20 event TV වෙතින් වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාවෙන් අපි සාදුකාර දෙනවා. වතාවත් අවසානයේදී ඒ වගේම සම්බුද්ධ පූජාවන් පූජා කිරීමේදී සාදුකාර දෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ සාදුකාරය කියන්නේ? සාදුකාරය කියන එකේ අර්ථය අද ඔබට ඉදිරිපත් කරන්නට මේ ආරාධනය තිලිනි සොයරියට. හොඳයි අවිශ්‍යා. ඊට මත්තෙන් මතක් කරන්නට ඕන අද දවසේ වස්සානයේ ශාසන බල අධිෂ්ඨානයක මහානර්ග පුණ්‍ය මංගල්‍යයේ තවත් සුවිශේෂී කටයුත්තක් මේ මොහොතේදී සූදානම් වෙමින් පවතිනවා. ඒ තමයි අපි අද දවසේ සූදානම් කර තිබුණා අප විහාරස්ථානයේ මෙලෙසින් සිදුවන ශාසනික කටයුතු ප්‍රචාරය වෙනුවෙන් ආරම්භ කෙරෙන අන්තර්ජාල YouTube නාලිකාව නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව අන්තර්ජාලයට විවෘත කරන්නට. ඉතින් ඒ සඳහා තව ස්වල්ප වේලාවක් පමණයි ඉතිරිව තිබෙන්නේ. ඒ පිළිබඳවත් මතක් කරන ගමන් අපි එම අවස්ථාවට යන්නට මත්තෙන් ඔබට තවත් දහම් කරුණක් දහම් ඔසුවක් ඔබට ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ. අවිශ්වාසය හැවා අපි ඇයි මේ සාදු කියන්නේ කියලා. ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න මොකද්ද මේ අපි සාදු කියන එකේ තේරුම. අපි කීවතාවක් සාදු කියනවද? සාමාන්‍යයෙන් කීවතාවක් විතර අපි සාදු කියනවද? අපි තුන් වතාවක් සාදු 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 කියලා කියනවා. හැබැයි අද පුංචි අදහසක් ඔබට ලබා දෙන්නම්. අපි මේ සාදු කියනකොට සාදු කියලා හතර වතාවක් එහෙම නැත්නම් සාදු 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 සාදු
කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ මොකක්ද මේකේ තේරුම මොකක්ද අපි මේ සාදු කියලා කියන්නේ අපි සාමෙන්හස්සේකට සාදු කියනවා නැත්නම් යම් කිසි පින් වැඩකට සාදු කියනවා මොකද්ද මේ අපි කරන්නේ සාදු කියලා අපි කරන්නේ යම් කිසි ආචාරයක් එහෙම නේද ආචාරයක් අපි කරන්නේ ආචාරයක් ඉතින් මොකද්ද මේ ආචාරය කියන එකේ තේරුම ඇත්තටම කිව්වොත් ආපුචාර්ය ආපුචාර්ය අපි කියනවා ආචාර්ය කියලා ඉතින් මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ආචාර්ය තමයි අපි මේ විදිහට ඔබට අද දවසේ ඔබ නොදන්නා කාරණයක් වෙතින් ඔබට ලබා දෙන්නට සූදානම් වන්නේ එහෙනම් ආචාර කියලා කියන්නේ ආපුචාර ආචාර ඒ විදිහට තමයි සාදු 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 කියලා අපි බෞද්ධයන් විදිහට බෞද්ධ ශිෂ්ටාචාරයේ ආචාර්ය පද කරන්නේ හොඳයි අපි බලමුකෝ අපි සාදු කියන්නේ ඇත්තටම මේ සාදු කියන කේ අර්ථය දැනගෙනද කියලා හොඳයි අද දවසේ මේ පින්කම් මාලාව මම කිව්වා අපි විවිධ පින්කම් රාශියකට මේ මුහුණ දුන්නේ ඉතින් මේ පින්කම් එකින් එක වෙනස් වෙන ආකාරයට තමයි අද දවසේ මේ සූදානම් කර තිබුණේ හොඳයි මම කියන්නම් ඔයාලා හැමෝම මේ සාදු කියන්නේ ඇත්තටම සාදු කියන වචනේ අර්ථය දැනගෙනද කියලා මම මුලින් සඳහන් කළා කායන සංවරෝ සාදු මොකක්ද කියන්නේ මම බෞද්ධ ශිෂ්ටාචාරය තුල කයින් සංවර කළා එහෙම නැත්නම් කයින් සංවර වුණා එසේනම් මදක් සිතා බලන්න අපි ඇත්තටම සාදු කියනවා නම් මම කයින් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් අදත්තා දාණයෙන් කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටිමි ඒ වගේම තමයි සාදු වාචාය සංවරෝ ඒ කියන්නේ මොකක්ද මම බෞද්ධ ශිෂ්ටාචාරය තුල වචනෙන් සංවර කළා ඔබ දන්නවා මුසාවාදය සම්ප්‍රප්පලාප පරුෂ වචන කීම හිස් වචන කීම මේ සියල්ලන්ගෙන්ම වැළකී සිටීම කියන අදහස තමයි අපි මේ සාදු කියන එකේ තවත් තේරුම ඉතින් තෙවන දහම්පදයේ විස බැලුව විට අපට සඳහන් කරන්න පුළුවන් මනසා සංවරෝ සාදු එහෙනම් අපි සාදු කියන්නට නම් මම බෞද්ධ ශිෂ්ටාචාරය තුල අපේ මේ රාග ද්වේෂ මෝහ කියන මේ තුනෙන්ම සංවර වෙන්න ඕනේ නේද ඉතින් මේ පිළිබඳවත් අවසානයේට කියනවා සාදු සබ්බත් සංවරෝ ඒ කියන්නේ මේ සියලුම දෙයින් සංවර වෙන කෙනා අපි දකින්න ඕනියේ කවුද බෞද්ධයා එසේනම් මෙතනින් පසු ඔබ කියන හැම සෑම සාදු වචනය පුරාවටම මදක් සිතා බලන්න කයින් වචනෙන් සංවර වෙනවා වගේම මනසෙන් සංවර වෙනවා වගේම මේ සියලු කාරණා පෙරදරි කරගෙනද සාදු 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 නමින් හතර වතාවක් අපි සාදු කියන්නේ කියා අනුෂේ ඔව් තෙලෙනි නිවන් මගට මම්පෙත් විවර කරනකොට අපි මොනතරම් දේවල් දැනගෙන ඉන්න ඕනද සහ අපි මොනතරම් දේවල් නොදැන හිටියාද කියන කාරණාව අපි හැමෝටම වැටහෙනවා ගෙවි ගිය දවස් දෙක තුන පුරාවටම තිලිනිත් මමත් එවන් වූ වචන හරඹවල තේරුම් මැද අතරමං වුණා හැබැයි ඒ අතරමං වුණාට අපි තුලත් දැන් ධර්ම පිපාසය කියන එක හටගෙන හමාරයි ඉතින් අපිත් මේ උත්සාහ කරන්නේ නිවන් මඟට මම්පෙත් ඉවර කරන්නටයි ඒ සඳහා තමයි මේ අද දවසේ පල්ලවේරගම ශ්‍රී ධම්මමකුටාරාම උතුම් පිම්බිම තුල මෙවන් වූ පින්කම් රාශියක් ආරම්භ කරේ තවසුළු මොහොතකින් අෂ්ටපාන පූජාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙනවා නමුත් තිලිනි සාදු 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 කියන කාරණාව පිළිබඳව එහි අරුත මතු කරාම මටත් මේ පුංචි කවියක් හම්බුණා රාග දේශ මොහ ගැනත් කතා කරපු නිසා මට හිතුණා මේ වෙලාවේදී ඒ කිව්වොත් හොඳයි කියලා ඔව් අනුෂේ නිදුක් වේවා ලොවේති මහා පොදු දුක වටහා ගනිමු
දහම අසා අපා දුකින් මිදී යමු සෝතාපන්නේ කුවීමට මග වඩමු නිදුක් වීම යථාවබෝධයෙන් දකිමු නිරෝගී වේවා පොදුවේ විඳින රෝගය අපි වටහාගෙන දහම අසා විපරිතය අඳුනගෙන කාම රෝගයෙන් නිරෝගී වී සොඳින සකදාගාමි වී පතෙනෙමු නිරෝගය සුවපත් වේවා රාග දේශ මොහය වූ ගිනි චාලා දාහය අත්හැරි පිරියෙන් මග වඩලා අනාගාමි වී කාමය සුන් කරලා සුවපත් වීම පතෙනෙමු සමාධි සුවයයිනා ඉනුත් නොනවති විරියෙන් මග වඩලා රූප වේදනා සංඥා දුක් නිවලා සංකාරද විඥානද දුක් අතුගා පංචස්කන්ධ දුකින් මිදෙමු අරිහත් වීලා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා ඉතින් එවන් වූ පරම අධිතනකින් නිවන් මගට මම් පෙත් විවර කරන වසානේ ශාසන බල අධිෂ්ඨානයක පුණ්‍ය මංගල්‍යයක මෙහි අද දවස පුරාම දිවෙන ඒ පිංකම් මාලාව තුල නිවන් මගට මම් පෙත් විවර කරගන්නට ඔබටත් මටත් අප සියලු දෙනාටම හැකියාව ලැබේවා යන ප්‍රාර්ථනාව නිරන්තරයෙන්ම සිදු කරමු තිලිනි ඔව් ඒ වගේම තමයි පුරා සියවසකට අධික කාලයක් මාතලේ පුරවරයට විශාල ආගමික ශාසනික සේවයක් ඉටු කරමින් අප විහාරස්ථානයේ අද දවස පුරා මෙවන් වූ පින්කම් රාශියක් ඔබ වෙත ළඟා කර දෙන්නට මේ සියලුම දෙනා උත්සුක වුණා. ඉතින් අද උදෑසන අපි මතක් කර සිටියා මේ සියලුම ප්‍රචාරණ කටයුතු අපගේ වාචකමය දැනුවත් කිරීමත් මේ ලෝක සත්වයාටම ළඟා කරන්නට අපිට දායක වුණා අපගේ ශබ්ද විකාශන යන්ත්‍ර ඉතින් ඒ සියලුම දේවල් අපි මේ සියලුම දේවල් අපගේ මතකයක් ලෙස තබා ගන්නට අපට අවසානයේදී ඉතුරු වන්නේ විටක මේ වාගේ ඡායාරූප පමණි ඉතින් ඒ පිළිබඳවත් නැවත නැවතත් මතක් කර සිටිනවා මොකද මේ ඡායාරූප ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍ර අපි මේ සියලුම දිනාට පින් අනුමෝදනා කරනවා ඉතින් උදැසනත් අපි මතක් කර සිටියා ඒ කියන්නේ අපි මේ පූජාවල් පූජා කරනකොට මේ එක දෙයක් විතරක් නෙවෙයි ඇත්තටම ඒ දේවල් ඒ උපකරණ සැකසූ පුද්ගලයන්ට පවා ඔබට පුළුවන් නම් කිසියම් ආකාරයකින් පුණ්‍ය අනුමෝදනාවක් කරන්නට එයයි ඔබ අද දවස තුල ළඟා කරගන්නට පුළුවන් නම් ඔබට ළඟා කරගන්නට පුළුවන් නම් ඔබේ ජීවිතයට හදා ගන්නට ඒ ඉතාමත් සුවිශේෂී වෙනවා. ඉතින් ඒ පිළිබඳවත් සඳහන් කරන්නට කැමැති අද දවසේ මම හිතන්නේ අපි අෂ්ඨපාන පූජාවට කලින් අපිට හැකියාව ලැබීවි අපගේ වැඩසටහන් සියලුම වැඩසටහන් නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව අද දවසේ විවෘත කරන්නට මේ සියලුම කාර්යයන් රාශියක එකතුවක් තමයි අද දවසේ මේ විදිහට महतला पुरवरे पल्ले वेरगम श्री धम्म कोटाराम अप विहारस्थाने इष्ट सिद्ध करे एवगेम अद उदासन पटन अपि ओबट दनुवत करा मेम पिन कामालावे मोनाद अरमुनु कियला इतिन नवतत मतक कर सिटिनवानम मे विहारस्थानय मेलेसिन तिबु विहारस्थानयक नेमि ए कियन्ने इतामत अतीतये इंदला मे अवट असल्वासीनगे අල්සල්වාසින් විසින් මේ විහාරස්ථානයට අවශ්‍ය වැලි ආදිය සපයා දෙමින් අපි අනාගතය අපේ ඉතිහාසය දිහා හොයා බලනකොට අපිට ආරංචි වුණා සමහර පුද්ගලයන් වැලි බාල්දි පිටින් උස්සන් ආවිත් තියෙනවලු මේ සුදු ගඟේ ඉතින් මේ වගේ වැලි කැටයක් කැටයක් ගානේ මේ පින්වතුන්ට ගොඩක් මම හිතන්නේ දැන් වසර 100ක් පිරීම නිමිත්තෙන් ඒ කිසිම කෙනෙක් මේ අවස්ථාවේ සිටින්නට නොහැකි. ඉතින් ඒ සියලුම දෙනාටත් මේ පුණ්‍ය අනුමෝදනාව එකතු වෙනවා. ඒ වගේම තමයි අද දවසේ මේ අපිට දිස් වෙන අපේ විහාරස්ථානය ආරම්භ කරලා 2023 වර්ෂයට එනම් පෙර වර්ෂයට වසර 100ක පිරීම නිමිති කරගෙන තමයි අද දවසේ මේ පින්කම් මාලාව ඔබ වෙනුවෙන් අප සියලුම දෙනා වෙනුවෙන්
සූදානම් කර තිබුණේ. ඒ වගේම තමයි අද දවසේ තවත් අරමුණක් විදිහට අපි මේකත් සඳහන් කරන්නට ඕනේ. අපගේ විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්නට අවශ්‍යයි. පූජ්‍යපාද දොරකුඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය සැප්තැම්බර් 25 වෙනි දිනට යෙදුණා. එදා එදිනට අපි ඉතාමත් විශාල වූ පින්කම සූදානම් කර තිබුණේ මේ පරිශ්‍රය තුළ. නමුත් අවාසනාවන්ත විදිහට අපගේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ මරුදරවල ධම්මසිද්ධිය ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සිදුවීම හේතුවෙන් අපිට මේ පින්කම කල් දාන්නට හිමනක් නැත්නම් ඒ පින්කම අවලංගු කරන්නට සිදු වුණා. කෙසේ වෙතත් උන්වහන්සේට අපගේ දොරකුඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ආශිර්වාද ලබා දෙන්නටත් මේ පින්කම අපි අද දවසේ යෝජනා කරගෙන තිබෙනවා අරමුණක් විදිහට ඉටු කරන්නට. ඒ වගේම තමයි මම මුලදී සඳහන් කළ ආකාරයට පංචමහා විහාරාධිපති අපවත් වී වදාළ මරුදුරාවල ධම්මසිද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනාය කරන්නටත් මේ අවස්ථාව අපි යොදාගත්තා. මොකද අපි කොහොමත් මේ පින්කම් කටයුතු සූදානම් කර තිබුණා. ඉතින් මේ අවස්ථාවක් කරගන්නවා එයත් අරමුණක් විදිහට කටයුතු කරන්නට. මොකද අපි අපේ ස්වාමීන් වහන්සේලාගේ ගුරු හාමුදුරුවන් වහන්සේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරන ගමන් අද දවසේ විශේෂ වූ පුණ්‍ය කටයුතු කිහිපයයි තව ඉතිරිව තිබෙන්නේ. අෂ්ටපාන ගිලන්පස පූජාව සඳහා තව සුළු මොහොතකින් මේ පූජාව ආරම්භ කිරීමට සූදානම්. ඒ පිළිබඳවත් සඳහන් කරනවා නම් ඔබ නොයෙකුත් විහාරස්ථානවල ඔබේ විහාරස්ථානවල එහෙමත් නැත්නම් රූපවාහිනියේ ඔබ බලා ඇති අෂ්ටපාන ගිලන්පස පූජාවල් පිළිබඳව ඉතින් අද නවමු අත්දැකීමක් වෙයි. ඒ මොකද කියනවා නම් අපගේ විහාරස්ථානයේ ශ්‍රී ධම්මමකුටාරාම විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්නට අවසරයි දොරකුඹුරේ සුමංගල ස්වාමීන් වහන්සේ මේ අෂ්ටපාන පූජාව පිළිබඳ ඉතාමත් දීර්ඝ විස්තරයක් එහෙම නැත්නම් ඉතාමත් පැහැදිලි උපදේශයක් අපිට පැහැදිලි විග්‍රහයක් ලබා දෙන්නට උන්වහන්සේ සූදානම්ෙන් සිටිනවා. මං හිතන්නේ මේ පින්කම් කරගෙන යනකොට ඒකත් අපිට ලැබුණු වාග්යක්. ඉතින් අපි සාමාන්‍යයෙන් පූජාවන් සඳහා යොමු වෙනවා. අපි එහි ඒ පිළිබඳව විග්‍රහයක් ලබා ගන්නට ලැබීම අපි හිතනවා අපි කරලා තියෙන ලොකු පිනක් කියලා. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම රැඳී සිටින්න කියනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මේම විහාරස්ථානයේ දායක සභාව විසින් පැමිණ සිටින සියලුම දෙනා වෙනුවෙන් සියලුම බැතිමතුන් වෙනුවෙන් තේපැන් සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා මේ මොහොත වෙන විට. එය පිළිගන්වනවා. ඉතින් සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා ඒ සඳහාත් සහභාගී වන්න. ඒ වගේම තමයි මේකත් දානයක්. ඇත්තටම දාන මම මුලින් උදේ කිව්වා මේ දානවල අපිට දෙන්න පුළුවන් දාන 14ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේකත් එවන් වූ දානමය පින්කමක්. ඉතින් මං හිතනවා අද දවස පුරා රැඳුණු ඔබට උදේ සිට හවස දක්වා රැඳුණු ඔබටත් සවස් කාලයේ පමණක් රැඳුණු ඔබටත් යම් කිසි වූ පුණ්‍ය කර්මයකට දායක වන්නට පුළුවන් වුණා නම් ඔබට ඔබේ ජීවිතයට යම් කිසි වටිනාකමක් අලුතෙන් එකතු කරගන්නට පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අපි කලින් සඳහන් කළා නිවන් මාර්ගය සොයා යන මේ ගමනේදී ඔබත් ඔබට පුළුවන් නම් කිසියම් වූ අලුත් දෙයක් ඔබේ ජීවිතයට ළඟා කරගන්නට මම හිතනවා. එයයි වැදගත් වන්නේ මේ පින්කම් තුලින්, මේ පින්කම් ඉටු කිරීම තුලින්. හැම දිනාගෙම සිත් සනන් වල විතමත බුද්ධාලම්බන ප්‍රීතිය හදවතට එකතු වෙන සුන්දර සැඳෑවක් බවට මේ සැඳෑව පරිවර්තනය වී තිබෙනවා. ඊට හේතුව තමයි මාතලේ ගුරවරය මහතලාව රහත්තොට ඓතිහාසික පුරවරයේ ඉඳලා
මේ ලස්සන වැඩේ අද දවස් පුරාවට ඔබ වෙනුවෙන් දියත් කරන ලබනවා. ඉතින් උදෑසන සිට අද රාත්‍රී යාමේ දක්වා පින්කම් මාලාවන් රැසකට ඔබට එකතු වන්නට මේ සුන්දරු පින්බිම ධම්ම මකුටාරාම පුදබිම ඔබට සූදානම් වී ඇති බව අපි බොහොම සතුටින් යුතුයි මතක් කරගන්න. එදින නිවනට යන්නට මුල්ම මාවත සොයන්නට මේ අපි සියලු දෙනා මෙලෙස එකතු වුණේ. අද ඔබගේ හදවතට බොහොම අපූර්ව සතුටක් එකතු වෙනවා. ඒක තමයි මගේ අමාමෑණි තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එසේ සත් ධර්මය ඔබට නිරන්තරයෙන් මෙනෙහි කරන්නට මේ පිම්බිම පුරාවට ඔබට වරින් වර පින්කම් මාලාවන් රැසකට එකතු වීමේ හැකියාව සලසා දී තිබෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ඝන අන්ධකාරය වැටෙමින් ආලෝකයේ කිරණ ක්‍රමක්‍රමයෙන් ගිමන් හරින මොහොතක සන්ධ්‍යා යාමය එකතු වෙද්දී විහාරස්ථානය බොහොම අපූර්වට ආලෝකමත් වෙනවා විදුලි ආලෝක දහරාවලින්. එතන අලංකාර සැලසිරි වලින් නිර්මාණය කර තිබෙන ඔබේ පින්බිමට මම හිතන්නේ පැමිණි විගස ඔබට දැනෙනවා ඇති හිතට බොහොම අපූර්ව සැහැල්ලුවක්. අපි බෞද්ධයන් වශයෙන් මේ ලෝකයට ඉපදිලා අපි නියම බුදුදහම අනුගමනය කරාද කියන සිතුවිල්ල ඔබට එකතු වෙනවා නොඅනුමානයි. ඉතින් අපේ නිර්මල බුදුදහම යලි යලි මහ පුළුවේ ආවර්ජණය වෙන වකවානුවක තමයි ඔබද මමද මෙලෙස මේ සදහස් සිතෙන් අද එක්රොක් වෙලා තියෙන්නේ. ඉතින් මතක් කරන්නට ඕනි මම මේ ඉහතදී ඔබට මතක් කරපු අන්දමටම අද බලන්න ඔබට පින් කරන්නට ඔබට පින් ලබන්නට අපට පින් කරන්නට අපට පින් ලබන්නට සෝදා දහමෙන් අපට ලැබුණු ආශිර්වාදය කොපමණද කියලා දින කිහිපයක් ඇදහැළුණු අයහපත් කාලගුණික தත්ත්වය පවා අද නිමාවටපත් කරමින් ඔබ අප සියලු දෙනාට පින් ස්වැස් කරන්නට අපූර්ව විදිහට සෝදා දහමේ ආශිර්වාදය එකතු වී තිබෙනවා. ඉතින් අද ලක්දරණේ පමණක් නෙවෙයි ලෝකවාසී ආදර සියලු දෙනාටද මේ පින්කමට අනුමෝදන් වන්නට අන්තර්ජාලයෙන් හැකියාව ලැබෙනවා. අපි දන්නවා දසදහස් ගණන් ජනතාව මේ මොහොත වන විට මේ පින්කම් මාලාව අන්තර්ජාලයෙන් නරඹමින් සදහසෙතින් පුණ්‍ය අනුමෝදනා එකතු කරගන්නවා. ඉතින් මේ සුන්දර පිම්බිමේ ඉඳලා සුන්දර විදිහට ඔබව ආමන්ත්‍රණය කරද්දී තවත් පින් වැඩ කටයුත්තකට මුල පුරන්නට මේ මොහොතේදී විහාරස්ථ පුදබිම සූදානම් වෙන ආකාරය අපට පෙනී යනවා. ඉතින් ඒ සඳහා සතර පෙරවේ දායක දායිකාවන් එකතු වෙමින් අවට ප්‍රදේශ වලින් පැමිණුණ ආදරණීය පින්වත් ඔබ සියලු දෙනාද එකතු වෙමින් මේ පින්කම් මාලාවේ කොටස් කරුවෙක් වන්නට ඔබට මේ මොහොතේදී හැකියාව ලැබෙනවා. ඉතින් ඒ උතුම් වූ පින්කම එලෙස ඔබට ආරම්භ කරන්නට සූදානම් වෙද්දී මගේ සහෘද නිවේදක ශිල්පිනියන් සූදානම් ඉදිරි පින්කම් මාලාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඒ සමගින්ම ඇසෙන තේක්මානේ සිටින ආදරණීය ඔබට පැමිණෙන්නට ආරාධනය ධම්ම මකුඩාරාම පුදබිම වෙතට සදහසින් පුණ්‍ය අනුමෝදනා ලැබ ගන්නට ඉදිරි පින්කම් මාලාවන් පිළිබඳව අපේ හිතවතියන් ඔබව දැනුවත් කරන්නට මෙලෙසින් සූදානම්. ඔව් ඔබ සඳහන් කළ ආකාරයට මෙතෙක් වේලා අපි තවත් බලාගෙන සිටි මොහොතක් වෙතයි යොමු වන්නට සූදානම් වන්නේ. ඉතින් මේ කාලයේ පුරාවටම මෙම විහාරස්ථානයේ තොර මෙතෙක් කල අප විහාරස්ථානයේ විවිධ වූ වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් පිළියෙල කරා. ඉතින් මේ වැඩසටහන් සමහර විට ඔබ දකිනවා ඇති. නමුත් අපිට අවශ්‍ය වෙනවා ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට මේ පින්කම් ලබා දෙන්නට. ඉතින් ඒ සඳහා අද දවසේ අපි තවත් කාර්යයක් වෙතට යොමු වන්නට සූදානම්. අපි විහාරස්ථානයේ
ශාසනික කටයුතු ප්‍රචාරය වෙනුවෙන් ආරම්භ කරන අන්තර්ජාල YouTube නාලිකාව නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව අන්තර්ජාලයට විවර කිරීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා ඒ සඳහා ඒ සියලුම කටයුතු පිළිබඳව තවත් විස්තර කිරීමක් සිදු කිරීම සඳහා මා මේ අවස්ථාවේ අප විහාරස්ථානයට පැමිණ සිටින සංජය රුවන්පුර මහතාට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා මේ පිළිබඳව අප සියලුම දෙනාට අදහසක් ලබා දෙන ලෙසට බෙහෙවින්ම සුති සියවසක් පුරාවට ශතවසක් පුරාවට මොහොත බෙදාහල උත්තම ශාසනික අනුපමේය මෙහෙවරක තවත් දිගුවක් ලෙසින් ගමට ගම්වැසියන්ට ප්‍රදේශීය පුරවැසියන්ට පමණක් සීමා වූ දවන්ත මෙන්ම අතිශය සුපින්බර පින්කම් ගොන්නක් ඉනෝපට ගිහිල්ලා විශ්වය පුරා වේදුන සුවහසක් සදැහැති බෞද්ධ දනන්ගේ සිතට දැනෙන අත්විඳින්නට හැකිවන පින්කමක් බවට පරිවර්තනය කරන මා දවන්ත වැඩ කටයුත්තක තාක්ෂණික මෙහෙවරක සමාරම්භය අප දැන් සනිටුහන් කරන්නට සූදානම් වෙන්නේ බුදුදහම යනු විශ්වීය දහමක් සියවස් ගණනාවක් පුරාවට සුවහසක් ලෝසතන්ගේ ජීවිතාව භෝධය සහ ජීවිත අභිවෘද්ධිය උදෙසා දවන්ත මෙහෙවරක් ඉටු කරන ලද්දා වූ අතිශය සුවිශේෂී ජීවන දර්ශනය ඒ උතුම් ජීවන දර්ශනය මුළුමහත් ප්‍රදේශයකට නිර්ලෝභීව සහ නිර්ආමසව බෙදා හරින උත්තම තින් බිමක පින්කෙතක මහාර්ග සියවසක මෙහෙවර මෙතන් සිට ඉදිරියට සියම් විද සීමා අතික්‍රමණය කරමින් මුළු විශ්වයට එකසේ බෙදන්නට සූදානමින් සිටිනවා මේ නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාව ජාලයට කෙරීමත් සමග ඉතින් අපි සූදානම් වෙනම් ජයසක් බෙර හඬ මැදේ මුළු විශ්වය උදෙසා පිදෙන උත්තම පුණ්‍ය මහාර්ග වැට කටයුත්තක සමාරම්භය මහත් ගෞරව පූර්වකව සනිටුහන් කරන්නට එවැනිෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පල්ලවේරගම ශ්‍රී ධම්ම මකුටාරාම මේ උතුම් පින් කෙතෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩම කරමින් මේ උතුම් පින් කෙතෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස උතුම් ශ්‍රී සද්ධර්ම මෙහෙවරක් සිදු කරන මේ සියල් විද වැඩ කටයුතු වෙනුවෙන් තමන් වහන්සේගේ අනුශාසනය මඟ පෙන්වීම හැකි උපරිමයෙන් ලබා දෙමින් මෙසියල්ල සාර්ථක වන දිහා බලාගෙන බොම අහිංසක විදිහට සතුටු වෙන මුවග හසරැලි නගන අපේ ලොකු හාමුදුරුවනේ බොම ගෞරවයෙන් පාද අභිනන්දනියව අප ආරාධනා කරනවා ඔබ වහන්සේගේ ශ්‍රී සුරතින් විශ්වයට විවරවන ධම්ම මකුටාරාම විහාරස්ථ මහාර්ග පුණ්‍ය වැඩ කටයුතු වල ප්‍රතිබිම්බය මුළු මහත් විශ්වයට දකින්නට මේ නිවන වැඩෙන පින් පෙළහර උත්තම YouTube නාලිකාව දැන් මේ මොහොතේ ජයසක් බෙර හඬ මැදේ ජාලගත කරන්නට අන්තර්ජාලයට එකතු කරන්නට අපි සවුම නැගී සිට සාදු නාද නංවමු මේ ඔබේ ගමී මුළු මහත් විශ්වයට මේ ශ්‍රීසත් ධර්මය මෙන්ම මේ උතුම් ශාසනික මෙහෙවර ගැන කියන තතු විත්ති ගෙනෙන මහා කැඩපතයි මලසින් විශ්වයට මුදා හැරෙන්නේ නායක ස්වාමීන් වහන්සේගේ
ශ්‍රී සුරතෙන් විශ්වයට විවර වූ නිවන වැඩෙන පින් පෙළහර මේ YouTube නාලිකාව මෙතෙන් සිට ඔබට පුළුවන් ඔබේ ලැබැඳි හිතාදර සහෘද සියලු දෙනාගේ දායකත්වයෙන් වැඩිම සහභාගීත්වයක් සහිත YouTube නාලිකාවක් බවට පරිවර්තනය කරන්නත් ඔබේ ගමෙහි පන්සලෙහි YouTube නාලිකාව තුලින් ගමෙහි පන්සලෙහි සිදුවන්නා වූ සියලු ද ශාසනික සේවයන් මුළුමහත් ත්‍රිශ්වයට බලා ගන්නට ඉඩ හසර ලබා දෙන්නට. ඉතින් ඒ උතුම් පින්කමෙන් පසුව අප සූදානම් තවත් සුවිශේෂී වැඩ කටයුත්තකට යොමු වන්නට. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් වන අපට බුදුන් දහම් සඟුන් පොදන්නට ප්‍රතිපත්ති පූජාව මෙන්ම ආමිෂ පූජාවද බම සුවිශේෂී පූජා විධික්‍රමයක් විදිහට හඳුන්වා දී තිබෙනවා බුද්ධ ශාසනය තුළ. ඉතින් ඒ අනුව යමින් ආරෂ්ඨාංගික මාර්ගය අවබෝධය පිණිසවන අෂ්ටපාන ගිලම්පස්ස සහිත මේ ශ්‍රී සම්බුද්ධ පූජාවෙහි ප්‍රමුඛ අරමුණ සහ එකී උත්තම පූජාවෙහි හරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට බ්‍රහ්මත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා පල්ලවේරගම ශ්‍රී ධම්ම මකුටාරාම විහාරස්ථානයේ විහාරාධිපති දරකුඹුරේ සුමංගල අපේ නායක ස්වාමීන් වහන්සේට අපි සාදුනාදයක් දෙමු උන්වහන්සේගේ මේ උතුම් වැඩ කටයුතු වෙනුවෙන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, පල්ලේ වේරගම ධම්මමකුටාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අද දිනේ පින්කම් මාලාවක් ඉෂ්ට සිද්ධ කරගෙන ඇවිල්ලා එහි තවත් විශේෂිත වූ පින්කමකටයි අපි හැමෝම මේ සහසම්බන්ධ වන්ට සූදානම් වන්නේ. අභිනවයෙන් ඉදිකරන ලද දම් සභා මණ්ඩපයේ තුල තව සුළු වේලාවකින් හාමුදුරන් වහන්සේ වැඩමවලා ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ වීතරාගී වීතදෝසී වීතමෝහී උතුම් ගුණයන් සිහිපත් කරලා උපහාර කරමින් ඒ ගුණයන්ට මේ සූදානම් කරලා තියෙන පූජාවන් පූජා කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ පූජාවන් පිළිබඳව ගුණයන් වල අදහස සිහිපත් කරගෙන කෙටියෙන් නමුත් ඒ ගුණයන් උදෙසා එක පූජා කරලා තැම්පත් කරලා ඉන් අනතුරුව ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාල සීමාව නිවන දකින්න පුළුවන් නිවන විවර වෙලා තියෙන කාලය. හැබැයි අපි කොච්චර කැමති වුණත් අපිට ඕන විදිහට ඒ නිවන අපේ මනස තුල විවෘත කරගන්න බැහැ. ඒකට යම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි පින්කෙත සදා ගන්න එක. අපේ මනසට තමයි පින්කෙත කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ දහම් මාර්ගයට ඇවිල්ලා ඒ දහම් මාර්ගය තුලින් අපේ මනස පින්කෙතක් බවට පත් කරගත්ත මහා සංඝරත්නයේ ගුණයක් තියෙනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා. එතකොට එහෙමනම් අපි හැමෝම මේ පින්කෙත හදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් පින්කෙතක් තුල තමයි පින්වතුනි බීජ රෝපණය කරන්නේ. මොකද්ද අපි රෝපණය කරන බීජය? නිවන කියන බීජය. එහෙමනම් ඒකට සුදුසු පිරිසිදු මානසිකත්වයක් අපිට අවශ්‍ය කරනවා. අපේ මනසේ එහෙම නැත්නම් අපේ හිතේ ලෝභ ద్వේෂ මෝහ අලෝභ අදෝ සමෝහ කියලා පැති දෙකක් තියෙනවා. අන්න ඒකේ පෘථග්ජන මානසිකත්වයේ ඉන්න එහෙම නැත්නම් අනාර්ය මානසිකත්වයේ ඉන්න වැඩි පිරිසක් ලෝභ ద్వේෂ මෝහ කියන ස්වභාවයේ තමයි කටයුතු කරන්නේ. ඒ අයවත් දන්නේ නැතුව ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න උද්දච්ච ආදී වශයෙන් සිත පරිහානිදායක තත්වයට පත් වෙනවා. එහෙමනම් මෙතනින් මුදවලා අලෝභ අදෝස අමෝහ කියන මානසිකත්වයට හිත ගේන්න ඕන. ඒ හිත අපිට තනියම හිතලා ගේන්න බෑ. ඒකට අපිට ක්‍රියාකාරකම් අවශ්‍යයි. ඒවට තමයි අපි පින්කම් කියලා කියන්නේ. එහෙමනම් උදේ ඉඳලා මේ පින්වත් හැමෝම අලෝභ අදෝ සමෝහ මානසිකත්වයක් තමයි ඇති කරගත්තේ. පින්කෙත දැන් හදාගෙන තියෙන්නේ.
එහෙමනම් මේ දවස් කීපයක්ම මෙහෙම පින්කමක් කරන්න ඕන කියලා සැලසුම් කරලා මේ පින්වත් පිරිස අද දිනේදී මේ පින්කෙත හදාගත්තා. දැන් මට කතා කරනකොට තේරුණා හැමෝම පින්කම පිළිබඳ හිතලා මහා ප්‍රසාදයෙන් ඉන්නවා. එහෙනම් ඒ සාසනික ප්‍රසාදයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රසාදය බොහොම ෂණිකව වෙනස් වෙනවා. දැන් ඔබ ගෙදර ගිහිල්ලා ගෙදර කටේත වලට යනකොට අර ප්‍රසාදය වෙනුවට වෙන වෙන දේවල් එන්නේ. එහෙමනම් මේ ප්‍රසාද සහිත හිතකින් බණපදයක් අහනකොට ඒ වෙලාවේ තියෙන පිරිසිදුකමත් එක්ක පින්වතුනි අපිට මේ කියන ධම් කරුණු තේරෙන්න ගන්නව අවබෝධ වෙන්න ගන්නව. ඉතින් ඒ නිසා අද පින්කම සැලසුම් වෙලා තියෙන්නෙම තිබුණෙම මුලින් පින්කෙත හදාගෙන ඊට පස්සේ නිවන් දකින්නේ කොහොමද කියලා බණපද ටික අහලා ඒ අවබෝධය ඇති කර ගන්න. ඒ ටිකම හරියටම ඇති පින්වතුනි පින්කෙත හැදිච්ච අයට මාර්ගඵලයකට එන්න. ඒක මම බය නැතුව කියනවා පින්කෙත ඕන සාසනික ප්‍රසාදය අවශ්‍ය කරනවා. එහෙමනම් ඒ පින්කෙත තවත් දීප්තිමත් කරගන්න තමයි මේ වෙලාවේ අපි සූදානම් වන්නේ. මේ දහම ලෝකයට මතු කරපු ස්වාසු දහසක් ධර්මස්කන්ධයන් මතු කළා. අප්‍රමාණ පාරමිතා දහම් මේ සසර පූර්ණය කරලා අන්නේ අමාමෑණි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරලා ගුණයන්ට උපහාර කිරීමක් මේ වෙලාවේ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අෂ්ටපාන පූජාවන් සහිත උතුම් බුද්ධ වන්දනාව මේ වෙලාවේ කෙටියෙන් නමුත් සිද්ධ කරනවා. අර ප්‍රසාද සහිත සිත තවත් හොඳටම බලවත් කරගන්නයි මේ කටයුත්ත කරගන්නේ. එහෙමනම් පින්වතුනි අපි මේ කරන හැම දෙයක්ම හේතු ඵලයක් හැටියට අපිට ලැබෙනවා. අපි යම් හේතුවක්ද ගොඩනගන්නේ ඒ ඵලය අපිට හම්බ වෙනවා. මේ මාර්ගඵල ලබනවා කියලා කියන්නේම වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණයන් අපි කරා මාත්‍රේ මාත්‍රේ පිහිටන්න ගන්නවා. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණයන් උදෙසා උපහාර කරන්න අපි මේ පූජාවන් සූදානම් කරලා තියෙන. ඉතින් ගොඩාක් පින්වතුන් මේක අහලා තියෙනවා. අහලා තිබ්බට පින්වතුනි දැන් අද මේ ප්‍රසාද සිතින් අහනකොට තවත් මේක තේරෙන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ හැටි. අහන්න මාත්‍රේ මාත්‍රේ තේරලා තමයි යම් මොහොතක අවබෝධය පූර්ණේ වෙන්නේ. එතකොට එහෙමනම් විශේෂයෙන්ම මේ වීතරාගී වීතදෝසී වීතමෝහී ගුණයන් වල තියෙන විශේෂ ගුණයක් තමයි පින්වතුනි ඒ කරුණා මෛත්‍රී සිසිල් ගුණය. ඒ කියන්නේ අපේ හදවත එන අරමුණුත් එක්ක රෞද්‍ර වෙනවා. ගිනි බවට පත් වෙනවා. අන්නේ ගින්න වෙලාවකට එනවා, වෙලාවකට නිමිලා යනවා. නිවිලා යන හේතු වෙනකොට නිවිලා යනවා. ගිනි ගන්න හේතු වෙනකොට ගිනි ගන්නවා. එහෙනම් මේ ධර්මය නැමැති ඒ ඖෂධය පානය කරනකොට, එහෙම නැත්නම් ධර්මය අසුරු කරනකොට ආන් අර අපේ හිතත් වීතරාගී වීතදෝසී වීතමෝහී බවට පත් වෙනවා. එහෙමනම් ඒක කාගේවත් ගුණයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේමයි ඒ ගුණය අපිට මතු කරගන්න හැටි කියලා දුන්නේ. උන්වහන්සේමයි ඒ ගුණය මුලින් මතු කරගත්තේ. එහෙමනම් ඒක අපිට කියලා දුන්නා. එහෙමනම් ඒ ගුරුවරයාට අපි ඒ ගුණයට මේ සිසිල් පිරිසිදු පැන් ටික පූජා කරලා ඒ ගුණයට උපහාර කරන භෞතික මේ වශයෙන් අපි ගුරු උපහාර කරනවා. සමහරට විවිධ තිලින දෙන්නේ ඒ වගේ අපිට භෞතිකමය වටිනාකමක් නැහැ. හැබැයි ඒ වගේ මනසේ ගොඩනගපු වටිනාකම් ටිකක් තියෙනනම් ආන් ඒ පිරිසිදු සිසිල් ජලය අපි බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රී සිසිල් ගුණයට උපමා කරගන්නවා. ආන් ඒ ගුණයට තමයි අපි පූජා කරන්නේ. ඉතින් මනස සිසිල් වෙනකොට කයත් සිසිල් වෙනවා. උණුපැන් පූජාව ඒ ගුණයට අපි පූජා කරනවා. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණා මෛත්‍රී සිසිල් ගුණයටම මේ සූදානම් කරගත්ත පූජාව උපහාර හැටියට පූජා කරනවා. පූජා වේවා, පූජා කරනවා, පූජා වේවා, පූජා කරනවා, පූජාම වේවා කියලා සාදු කියන. ඒ ශක්තියෙන් අප අපගේද හදවත් දහම් දකිමින් සිසිල් භාවයටම පත් වේවා කියලා සාදු කියන. ඒ මානසික සිසිල් භාවයත් එක්ක කායික සුවපත් භාවයේ සිසිල් භාවයේද සැලසේවා කියලා සාදු කියන. ඒ වගේමයි පින්වතුනි අෂ්ටවිධ පානයන් පළතුරු වලින් වගේම බෙහෙත් ඖෂධ වලින් හදලා තියෙනවා. ඉතින් මේ අපේ හිතක් වැඩෙන්නේ අංග 8කින්. ඒක මිත්‍යා දෘෂ්ටික අංග, ඒ වගේම ලෞකික සම්මාදිට්ඨි අංග, ලෝකෝත්තර සම්මාදිට්ඨි අංග කියලා 8කින් කියන එකට කියන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එහෙමනම් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත, ලෝකයෙන් එතරට යන පැත්ත, හෙවත් නිවන් දකින්න පැත්ත
බුදු කෙනෙක් තමයි මතු කරලා දුන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන්. මේක පින්වතුනි නිවන් මඟ වඩනකොට එයා තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. එහෙමනම් නිවන් දකින ලෝකයෙන් එතර වෙන්න අවශ්‍ය කරන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකයට මතු කරලා දේශනා කළා. ඒ නිසා තමයි ඒ මාර්ගයේ ගමන් කරලා මේ සියලු සසර දුකින් නිදහස් වෙන්න හේතු හැදෙන්නේ. එහෙමනම් ආන් ඒ ගුණයේ උදෙසා තමයි අපි මේ අෂ්ඨපාන පූජාවන් පූජා කරන්නේ. එහෙමනම් මේ වෙලාවේ මේ සූදානම් කරලා තිබෙන ඒ අෂ්ඨපාන පූජාව ඒ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මතු කරලා දුන්න ගුණයට උපහාර හැටියට පූජා කරනවා, පූජා වේවා, පූජා කරනවා, පූජා වේවා, පූජා කරනවා, පූජාම වේවා, සාදු සාදු සාදු. ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තිය තුලින් අපටද මේ නිවන් මඟ විවර වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා උතුම් අරිහත් ඵලය කරා ගමන් කරන්නම හේතු වාසනා සැකසෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම පින්වදෙනි චතුමදුර පූජාව. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා අපි කතාවට කතා කරනවා. ඒක දැනුමක්. මේක අපේ මනසේ වැඩෙන දහමක්. එහෙමනම් යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ දොළොස් ආකාරයකින් ධර්මයේ කොටසක් හතර ආකාරයකින් අවබෝධ කරලා තියෙන සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා. දුක මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒ දුක නැති කරන්නේ කොහොමද? ඒකේ මාර්ගය මොකද්ද කියන්නේ? එහෙමනම් අපි හිතාගෙන මේ ලෝකේ විවිධ දුක් ගැන කතා කරනවා, ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා කියලා. ඒක ඉතින් හැමෝටම තේරෙන එකක්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා චූටි ආස්වාද මායාවකින් මහා දුක් ගොඩක් මවලා දීලා තියෙනවා. ආන් ඒ ආස්වාද මායාවකින් දුක් ගොඩක් මවලා තියෙන වැඩපිළිවෙල බුදුහාමුදුරුවෝ ආස්වාද කෑල්ල අයින් කරලා දාලා මහා දුක් ගොඩක තමයි ඔබ හිර වෙලා ඉන්නේ කියලා පෙන්වලා දීලා තියෙනවා. හරියට අර මාළුවා බිලිකොක්කට අහු වෙන්නේ නැහැ, හැබැයි ඇමට අහු වෙනවා. ඇම තුලින් අර මහා දුක හැංගිලා මහා දුකකට ගෝචර වෙනවා. එහෙමනම් ආන් ඒ වගේ මේ ලෝක සත්‍යයත් සැප කියලා දුකක් පස්සේ ගිහිල්ලා මහා දුකකට ගෝචර වෙනවා කියලා ඉතාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය තුලින් පෙන්නනවා. මේ මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම ආදී හැම තැනකම මෙන්න මේ දුක් සහිත ස්වභාවයක් කියන එකෙන් මිදෙන්නේ මේ විදිහට කියලා. අන්නේ චතුරාර්ය සත්‍ය බුදු කෙනෙක්මයි මතු කරන්නේ. එහෙමනම් මතු කරලා ලෝකයට දේශනා කරලා ලෝක සත්‍යයට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුන්නා. අන්නේ ගුණේ සිහි කරලා අපි මේ චතුමඳුර පූජාව උපහාර කරනවා. එහෙමනම් මේ චතුමඳුර පූජාව චතුරාර්ය සත්‍ය දේශනා කළ ගුණයට උපහාර හැටියට පූජා කරනවා. පූජා වේවා, පූජා කරනවා, පූජා වේවා, පූජා කරනවා, පූජාම වේවා කියලා සාදුත්‍යයන්. ඒ තුලින් අපටද උතුරුම් චතුරාර්ය සත්‍ය අඩුවක් නැතුව තිපරිවට්ටේම අවබෝධ කරගන්න හේතු වාසනා සැකසෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේමයි පින්වතුනි දහත් පූජාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ සුගන්ධවත් ගුණය. ශ්‍රී මුඛය සහ සුගන්ධවත් ගුණය කියලා කියන්නේ පින්වතුනි යම් කෙනෙක් තුලින් බොරු කේලම්, රළු වචන, පරුස වචන, හිස් වචන කියවෙන්නේ නැත්තම් හිත නිවෙන නිවන් මාර්ගට යන ලෝක සත්වයා සසර දුකින් නිදහස් වෙන වචනම නම් කියන්නේ සමගි වදන් සමාදාන වදන් යහපත් වචනම නම් කියවන්නේ එයාගේ මුඛ සුගන්ධවත් ගුණේ තියෙනවා. ඒක පින්වතුනි පිහිටන්නේ මේ දහම් මාර්ගය යන කෙනෙකුට විතරමයි. එහෙමනම් ආන් ඒ උතුම් ශ්‍රී මුඛ සුගන්ධවත් ගුණය යම් කෙනෙකුට ඇති වුණා නම් මාර්ගඵල ලැබෙමි. බුදුරජාණන් වහන්සේ ඒ දහම මතු කරලා ලෝකයට දේශනා කළ නිසාමයි. එහෙමනම් ආන් ඒ ගුණේ අපි සිහිපත් කරලා ඒ ගුණයට උපහාර හැටියට ඒ ඖෂධිය දහත් පූජාව සිද්ධ කරනවා. එහෙමනම් ඒ සූදානම් කරගත්තා වූ ඖෂධියෝ දහත් පූජාව බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ සුගන්ධවත් ගුණයට උපහාර හැටියට පූජා කරනවා. පූජා වේවා, පූජා කරනවා, පූජා වේවා, පූජා කරනවා, පූජාම වේවා, සාදු සාදු සාදු. ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තිය අපටද මේ උතුම් නිවන් මාර්ගයේ ගෙහිලා ඒ උතුම් මුඛ සුගන්ධවත් ගුණය ඇති කර ගැනීමෙන් කටයුතු කරන්න හේතු ආසනාම වේවා, සාදු සාදු සාදු. ඒ වගේම පින්වතුනි මේ ඖෂධ විශේෂයෙන්ම අමු ඖෂධ හැටියට, වියලි ඖෂධ හැටියට ඖෂධ පූජාවක් කරනවා. බව රෝගයට දහම් ඔසුදුන්න ගුණේ සිහි කරලා අපි හැමෝම පින්වතුනි මේ ලෝකේ බව රෝගේ තමයි ඉන්නේ. විශේෂයෙන්ම අරිහත් වෙලා නැත්තම්
එහෙමනම් කෘතඥයි කියලා කියන්නේ උපරිම භව රෝගේ ඉන්නේ ලෝභ ద్వේෂ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න උද්දච්ච ආදී වශයෙන් අපිට තේරෙන්නේ නැහැ ඒ තැන ඉන්න කෙනාට ඒ මානසිකත්වයේ තේරෙන්නේ නැහැ ඒ රෝගයන් වලින් මහා අසාධ්‍යතාවයට පත් වෙලා වින්නතුනේ ඒ අසාධ්‍යතාවයේ කොච්චර දරුණුද කියනවනම් මැරිලා ගිහිල්ලා සතර අපායට වැටෙනවා එහෙමනම් මෙන්න මේ භව රෝගයට දහම් ඔසු දුන්නා ඒ ත්‍රිලක්ෂණ දහම කියලා දීලා චතුරාර්ය සත්‍ය පටිච්චසම්පන්න දහම මනාව අවබෝධ කරලා දුන්නා ආන්ගේ භව රෝගයට දහම් ඔසු දුන්න ගුණේ සිහි කරලා තමයි උපහාර කරමින් ඖෂධ පූජාව අපි කරන්නේ එහෙමනම් ආන්ගේ ඖෂධ පූජාව භව රෝගයට දහම් ඔසු දුන්න ගුණයට උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තිය සසර දුකින් නිදහස් වෙලා විශේෂයෙන්ම භව රෝගේ නැති කර ගන්නටම හේතු ආසනාම වේවා සාදු 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 ඒ වගේම මෙතුනි මේ අෂ්ඨ පරිස්කාර පූජාව මේකත් ඉතාමත්ම වැදගත් අපි මේ ශාසනයේ මහා වැදගත් පූජාවක් හැටියට අටපිරිකර පූජාව සිද්ධ කරනවා ඉතින් විශේෂයෙන්ම භෞතිකත්වයේ තුල ඔය අංග 8ක් පේන්න තිබ්බට අපේ ආධ්‍යාත්මික තුල වැඩෙන අංග 8ක් විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න හේතු වෙන උතුම් පූජාවක් තමයි පින්වතුනි මේ අටපිරිකර පූජාව කියලා කියන්නේ යම් කෙනෙක් මේ අෂ්ඨ පරිස්කාර පූජාව තුල ආධ්‍යාත්මික වර්ධයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න හේතු වෙනවා එහෙමනම් ඒ තුල අට පුරිස පුද්ගලයන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙනවා එහෙමනම් ආන් ඒ ගුණය බුදුරජාණන් වහන්සේ තුලින් තමයි විද්‍යාමාන වුනේ උන්වහන්සේ මේ ලෝකෙට බිහි වීමෙන් අනතුරුව ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල ඒ උතුම් අට පුරිස පුද්ගලයන් වහන්සේලා සෝවාන් මාර්ගඵල සකෘදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරිහත් මාර්ගඵල කියන අෂ්ඨ පුරිස පුද්ගලයන් වහන්සේලා ලෝකෙන් එතර වෙන්න කටයුතු කරන පිරිස බිහි කළා එහෙමනම් ආන් ඒ වාග්ය අපිට ලැබිලා තියෙන අපිත් කවදා හරි මේ මාර්ගඵල හරහා තමයි ගිහිල්ලා සසර දුක කෙලවර කරන්නේ එහෙමනම් උන්වහන්සේ ඒ ලෝකේට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කරලා අෂ්ඨ පුරිස පුද්ගලත්වයට පත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබලා දුන්නා. අන්නේ ගුණය සිහි කරලා අපි මේ අටපිරිකර පූජාවන් පූජා කරන්න. එහෙමනම් මේ අටපිරිකර පූජාවන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අෂ්ඨ පුරිස පුද්ගලයන් වහන්සේලා ලෝකයට බිහි කළ ගුණයට උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු සාදු සාදු. ඒ තුලින් ඔබ අප හැමෝටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩාගෙන ඒ උතුම් මාර්ගඵල පූර්ණය කරන අෂ්ටපුරුෂ පුද්ගලයන් බවට පත් වීමෙන් උතුම් අරිහත් ඵලය කරා ගමන් කරන්න මේ ශක්තිය හේතු ආසනාම වේවා සාදු සාදු සාදු. ඒ වගේම පින්වතුනි මේ අනුරූප පූජා ටිකක් සූදානම් කරලා තියෙනවා. ඒ දහම් අර්ථයක්මයි අපි අර්ථවත් කරගන්නේ කොඩි පූජාව. අපි කොඩියක් ඔසවන්නේ ජයග්‍රහණයකදී. ලෝකයේ තුල කොඩි ඔසවවුවට తాවකාලිකයි. ඒ හරහා පරාජය එනවාමයි. බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකයේ දිනන කෙනා දුකකටමයි පත් වෙන්නේ ඊට පස්සේ හතුරෙක්මයි ඇති කරගන්නේ කියලා. හැබැයි මේ ලෝකයේ නිවැරදි ජයග්‍රහණ අවස්ථා හතරක් තියෙනවා. ඒ තමයි යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් ඒක සාසනික ජයග්‍රහණයක්. සිහනාද කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම සකෘදාගාමි වුණා නම් ජයග්‍රහී අවස්ථාවක්. අනාගාමි වුණා නම් ජයග්‍රහී අවස්ථාවක්. අරිහත් වුණා නම් ජයග්‍රහී අවස්ථාවක්. මේ ජයග්‍රහණ එන්ටෙන්ඩ ඉදිරියට ගිහිල්ලා අරිහත් ඵලයෙන් කෙරවල වෙනවා. එහෙමනම් ආන්ගේ සාසනය තුල විතරයි එවැනි පහලට නොයන ජයග්‍රහණ තියෙන්නේ. ඉදිරියට යන. අන්නේ සාසනික ජයග්‍රහණය කරන ආකාරය කියලා දුන්න ගුණේ සිහි කරලා අන්නේ ගුණයට උපහාර හැටියටයි අපි මේ කොඩි පූජාව සිද්ධ කරන්නේ. එහෙමනම් ඒ සාසනික ගුණය උදෙසා සාසනික ජයග්‍රහණය උදෙසා ඒ කොඩි පූජාව උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු සාදු සාදු. අපට දේ උතුම් සාසනික ජයග්‍රහණ ලබන්නම මේ ශක්තිය හේතු ආසනාම වේවා සාදු සාදු සාදු. ඒ වගේම සේසත් අනුරුව සේසත කියන්නේ සියල්ලක්ම දුන්නා කියන එක. මේ ලෝකේ ලෞකිකව මොනවා ලැබුවත් වැඩක් නැව දුකට හේතු වෙන්නේ. එහෙමනම් යමෙක් නිවන දුන්නා නම් එයා සියල්ල දුන්නා වෙනවා. එහෙනම් සේසත දුන්නා වෙන්නේ එතන බුදුරජාණන් වහන්සේ තමයි අපිට සේසත සියල්ල දුන්නේ මේ සියලු දුකෙන් නිදහස් වෙන්න. ඒ ගුණයටයි මේ සේසත් අනුරූප පූජාව අපි කරන්නේ. එහෙමනම් ඒ සියල්ල දුන්න සේසත දුන්න ගුණයට උපහාර හැටියට ඒ පූජාව පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා. ඒ තුලින් නැගෙන ශක්තියෙන් ඒ බුදුරජාණන් වහන්සේ අපිට දුන්න
නිවනේවත් ඒ සේසතම ඒ ආකාරයෙන්ම ලැබේවා සාදු 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 ඒ වගේමයි පින්වතුනි උඩුවියන් පූජා පාවඩ පූජා විශේෂයෙන්ම මේ ශාසනයේ නිර්වාණ මාර්ගය යනකොට විවිධ බාධා එනවා ඊළඟට වටතිර පූජා ඒ අනුරූප පූජා මෙතන තියෙනවා විශේෂයෙන්ම නිවන් මාර්ග වඩනකොට පින්වතුනි අපිට බොහොම පහසුවෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේ යන්නේ බොහෝම අපහාසයෙන් යන්න තියෙන ගමනක් තියෙන විවිධ බාධා එනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ ශාසනික උඩ රැකවරණේ ලැබලා දුන්න ගුණයටයි අපි උඩුවියන් පූජාව සිද්ධ කරන්නේ ශාසනික යට රැකවරණේ ලැබලා දුන්න ගුණයටයි අපි පාවඩ පූජාව කරන්නේ ශාසනික වට රැකවරණේ ලැබලා දුන්න ගුණයටයි අපි වටතිර පූජාව කරන්නේ එහෙමනම් ඒ උඩ යට වට රැකවරණේ යමෙකුට ශාසනික වශයෙන් ලැබෙනවා නම් අන්න ඒ කෙනාට මේ නිවන් මඟ බොහොම පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එහෙමනම් උඩ යට වට රැකවරණ ලැබලා දුන්න ගුණයට ඒ උඩුවියන් ඒ වගේම පාවඩ ඒ වගේම වටතිර ආදී අනුරූප පූජා උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 ඒ තුලින් නැගෙන ශක්තියෙන් ඔබ අප හැම දෙනාට නිවන පූර්ණේ කරන්නට උඩ යට වට රැකවරණේ සැලසේවා සාදු 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 එවගේම පින්වතුනි සිරිපතුල් පූජාව මේ නිවන් මඟ දැනගත්තට වැඩක් නැහැ සිහිය පවත්වන්න ඕනේ සිහිය පැවැත්වුවේ නැත්තම් මේ මාර්ගයේ වැඩෙන්නේ නැහැ මනා සිහියකින් නිතර ඉන්න ඕනේ ඒකත් පින්වතුනි අපි කැමැති වුණාට එහෙම වෙන්නේ නැහැ ඒකත් ගුණයක් එහෙමනම් මේ සිරිපතුල තුලින් සතර සතිපට්ඨානයයි අදහස් කරන්නේ මනාව සිහියෙන් ඉන්නවා කියන්නේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ආදී වශයෙන් මනා සිහියෙන් ඉන්නවා එහෙමනම් ආන්ගේ ගුණය තමයි සිරිපතුල් පූජාවෙන් අදහස් කරන්නේ නම් බුදුරජාණන් වහන්සේ අපිට සතර සතිපට්ඨානෙ පිහිටවලා ඉන්න මනාව සිහිය පිහිටවන ආකාරය දේශනා කළා අන්න ඒක ගුණයක් ඒ ගුණයෙන් තමයි අපිට නිවන් මඟ වැඩෙන්නේ එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ සතර සතිපට්ඨානෙ පිහිටවන්න අපිට ධම් දේශනා කළ ගුණයට උපහාර හැටියට ඒ අනුරූප පූජාවන්ද පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු සාදු ඔබ අප හැමෝටද මනාව සතර සතිපට්ඨානය පිහිටලා කටයුතු කරන්න ඒ ශක්තිය හේතු වාසනාම වේවා සාදු 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 ඒ වගේම පින්වතුනි ඉදිකටු පූජාව ඉතින් මේවා පූජා කරාට ගොඩක් තේරෙන්නේ නැහැ අපේ මනස පින්වතුනි මොට වෙලා තියෙන්නේ අර යකඩයකට කොටපු පිහියක් වගේ මොකෙන්ද මොට වෙලා තියෙන්නේ පංචකාමයෙන් නිතර ඇසුරු කරලා පංච නීවරණ වලින් මේ පිරිසුදු හිත වැහිලා තියෙන්නේ එතකොට එහෙමනම් පින්වතුනි කිසි දෙයක් සියුම්ව දකින්න බෑ මේ ලෝකේ සියුම්ව දකින්නවට කියනවා විදර්ශනා කරනවා කියලා ඉතින් ඒකේ ලෝකෝත්තර පැත්ත සියුම්ව දකින්න පිරිසුදු මනසක් ඕන ඉදිකටකින් කරන්න පින්වතුනි සියුම්ව විදවිද බලන එක සියුම් දේ අපි විදලා ඒ අවශ්‍ය දේ කරගන්න එහෙනම් මනසත් ඉතා තීක්ෂණ බවට පත් කරලා සියුම් සියුම් විදියට මේ කියන දහම් කරුණු හිතන්න පුළුවන් හැකියාවක් අපේ මනස තුල තියෙනවා ඒක අපි මතු කරගන්න ඕන එහෙනම් සියුම් විදියට ලෝකේ විදලා දර්ශනය කරගන්න දැකගන්න මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිවැරදිව ඒ ඔස්සේ දකින්න පුළුවන් නියම විදර්ශනාව මතු කරලා දුන්නේ බුදුහාමුදුරුවෝ එහෙමනම් ආන්ගේ ගුණය උන්වහන්සේ තුලින් අපිට ලැබලා දීලා තියෙන හින්දා මේ මාර්ගඵල ලබන්න පුළුවන් පහසුව අපිට ලැබිලා තියෙනවා එහෙමනම් ඒ ගුණයට උපහාර හැටියට ඒ ඉදිකටු පූජාව උපහාර හැටියට ඒ ගුණයට සියුම් දේ විදලා දර්ශනය කරන්න පුළුවන් හැකියාවට ඒ ගුණයට උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 ඔබ අප හැම දෙනාටද ලෝකයේ මේ සිත විදර්ශනා කරමින් සියුම්ම විදලා දර්ශනය කරගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අවබෝධ කරගන්නම ඒ ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ඒ වගේම පින්වතුනි මේ මල් පූජාව විශේෂයෙන්ම සීලය කියලා අපි වචනයක් කියනවා. මොකද්ද ඔය සීලය කියලා කියන්නේ අපේ ලය සිසිල් බවට පත් වෙනවා කියන එක. මේ ධම්ම මාර්ගයේ යන කෙනාගේ හිත අර රෞද්‍ර භාවයෙන් මිදිලා ටික 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 සිසිල් වෙනවා. උණු වතුර බුබුලු දාන උණු වතුර බවට එහෙම නැත්නම් අර සෙල්සියස් අංශක 100ට වගේ තියෙන උණු වතුර යම් තාක් රසනේද හැබැයි ඒක ඒ තනි මුදවලා පැත්තකින් තිබ්බහම ටික ටික නිවිලා යනවා ඒ වගේ මේ දහම් මාර්ගයේ යන කෙනාගේ හිතත් පින්වතුනි අර මහා රත් වෙලා තියෙන ඉත ටික ටික සිසිල් බවට පත් වෙනවා එහෙමනම් ඒක ධර්මයේ ගුණයක් බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණයක් ආන් ඒ ගුණයටයි අපි මල් පූජාව සිද්ධ කරන්නේ එහෙමනම්
බුදුරජාණන් වහන්සේගේ උතුම් සීල ගුණයේ උදෙසායේ සූදානම් කරලා තියෙන මේ සියලු පුෂ්ප උපහාර පූජාව උපහාර හැටියට පූජායේ සීල ගුණයේ උදෙසා උන්වහන්සේගේ සීල ගුණයට උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තියෙන් අපි තුලද අර උපමාවේ හැටියට ටික ටික මේ ගිනි ගන්න හිත සිසිල් බවට පත් වෙමි ඒ අරිහත් ඵලය දක්වා ගමන් කරලා උපරිමත්වයෙන් මේ කෙලෙස් වලින් කහට නොගන්න ගිනි නොගන්න තත්ත්වයට පත් වෙන්න සිසිල් භාවයට පත් වෙන්නම අපේ හිත වලට ඒ ශක්තිය හේතු ආසනාම වේවා සාදු සාදු ඒ වගේමයි හඳුන් කූරු පූජාව හඳුන් කූරක් පූජා කරන එකේ දහම් අර්ථය තමයි සමාධි ගුණයටයි අපි ඒ පූජාව කරන්නේ සමාධිය කියලා කියන්නේ සමයකට ඇදෙනවා කියලා එක අරමුණක ඉඳලා එක සිහියකින් වැඩ කරනවා කියන එක. දැන් අපේ හිත හරිම කලබලයි. වැඩ කෝටි ගාණක් හිතේ වැඩ කරනවා. ඒ හින්දා අමතක වෙනවා. හැබැයි මේ නිවන් දකින්න කෙනාට අනිත් සියලු ලෝකේ වැඩ අයින් කරලා කෙලෙස් නැසන අවිද්‍යා තෘෂ්ණා නැසන සිහිය විතරක් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හැකියාව තියෙනකොට වේගයෙන් කෙලෙස් නැසලා මාර්ගඵල වලට යන්න පුළුවන්. එතකොට එහෙමනම් පින්ද හඳුන් කූරත් උපමාවට ගන්න පුළුවන් හරියට කෙලින් තියෙන්නේ නිවන් දකින්න කෙනත් කෙලින් වැඩ කරන කෙනෙක් එතකොට ඒකට ධර්මයට උපමා කරනවා ගින්දර ගින්දර තිබ්බා මොකදනේ ටික 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 අලු බවට පත් වෙලා හඳුන් කූර කොට වෙනවා එහෙමනම් මේ ධර්මයේ නැමැති ගින්න අපේ මනස තුල තියාගෙන මනාවේ සමයකට ඇදිලා ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බලනකොට පින්ගතනේ ටික ටික අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය වෙලා ඒව අලු බවට පත් වෙනවා එහෙමනම් අන්නේ කියන සම්මා සමාධිය ලෝකේ සමාධි කෝටි ගාණක් තියෙනවා. දැන් මේ වැඩ කරනකොට ඒකට සමාධියක් ඕන. මේ මල් මේ විදිහට ලස්සනට ගහන්න සමාධියක් ඕන. අර අතන කැමරා කරන එකටත් ඒකට වෙනම සමාධියක් ඕන. එතකොට ඒ සමාධි තිබ්බේ නැත්නම් ඒව අවුල් වෙනවා. හැබැයි නිවන් දකින්න සම්මා සමාධිය ඕනේ. අන්නේ සම්මා සමාධිය බුදු කෙනෙක් තමයි ලෝකයට පහල කරලා දුන්නේ අවිද්‍යා තෘෂ්ණා දුරු කරගන්න. එහෙමනම් අන්න ඒ ගුණය අපිට ලැබෙන ප්‍රමාණයට අපිට අවිද්‍යා තෘෂ්ණ අලු බවට පත් කරන්න පුළුවන් එහෙමනම් අන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සමාධි ගුණයට උපහාර හැටියට ඒ හඳුන් කූරු පූජාව පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තිය ඒ උතුම් සම්මා සමාධිය ලබාගෙන ඉතාම ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල පූර්ණේ කරගන්නම හේතු ආසනාම් වේවා සාදු සාදු සා ඒ වගේම පින්වතුනි පහන් පූජාව විශේෂයෙන්ම විශේෂ පහන් පූජාවකුත් කරනවා මේ වෙලාවේ මෙතන පහන් පූජාවකුත් කරනවා විශේෂයෙන්ම පහන අපි උපමා කරන්නේ ප්‍රඥාව කියන ආලෝකයටයි අපි පින්වතුනි හැමෝම අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයක ඉන්නවා මොකද්ද මේ ලෝකේ ඇහැට රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට නාසයට ගඳ සුවඳ දැනෙනකොට දිවට රස කයට පහස මනට ධම්ම ඝට්ටණය වෙනකොට එතන යමක් තියනවා කියලා රැවටිලා ඒක නිච්චයි සුඛයි අත්තයි මගේ කැමැත්තට තියන්න පුළුවන් සැප ගෙනල්ලා දෙනවා හරි සාරයි වටිනවා කියන හැඟීමකින් අපි කටයුතු කරනවා ඒක පින්වතුනි අවිද්‍යාව නැමැති මහා ඝන අන්ධකාරය ඒ නිසා තමයි මිනිස්සු ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න උද්දච්චකම් ඇති කරගෙන පින්වතුනි කරන්න පුළුවන් මානසිකත්වයෙන් පල්ලෙහාටම ගිහිල්ලා මැරිලා අපාගත වෙන්නේ අද පින්වතුනි රජ වෙලා ඉන්න කෙනා හෙට අපායට යනවා එතකොට එහෙමනම් අවිද්‍යාවයි ඒකට හේතුව එහෙමනම් මෙන්න මේ අවිද්‍යාව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ඒ තමයි මේ ලෝකේ අපි ඔය ඇහ කන නහය දිව ශරීරය කන ඒ ටික පස්සේ ගිහිල්ලා ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්තට ඒක නිත්‍යයි සුඛයි අත්තයි නෙමෙයි අනිත්‍යයි දුක්ඛයි අනත්තයි හේතුඵලයක් අපිට කැමති විදිහට තියන්න බෑ එනිසාම සප කියලා අල්ලගෙන තියෙන මහා දුක් ගොඩක් මහා අසාර වැඩපිළිවෙලකයි මේ ඉන්නේ කියලා විග්‍රහ කරලා දුන්නා අන්න ඒක විද්‍යාව අන්නේ විද්‍යාව මතු කරලා දෙනකොට ප්‍රඥාවන්තයෝ තුල පිංගතුනි ඒ ප්‍රඥා ආලෝකයේ දල්වාගෙන මේක ඇත්තද බොරුද කියලා බලලා තව තව ආලෝකයේ වැඩි දියුණු කරගන්න හැමනම් ඒක මතු කරන්නේ ලෝකේ බුදු කෙනෙක් විතරයි හැමනම් අපේ මනස තුල තියෙන අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයේ මතු දුරු කරලා ප්‍රඥාව නැමැති ආලෝකයේ මතු කරන්ටයි බුදුහාමුදුරුව කටයුතු කළේ ඒ ගුණයටයි අපි පහන් දැල්වන්නේ. එහෙමනම් නිකම් පහනක් දැල්වනවා නෙමෙයි. බුදු ඔයන් ඔය ගුණේ සිහි කරලා ඒ ප්‍රඥාව නැමැති ආලෝකේ මතු කරලා දුන්න ගුණයටයි අපි මේ පහන දැල්වන්නේ. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ
අවිද්‍යාව නැමැති ඝනාන්ධකාරය දුරු කරලා ප්‍රඥාව නැමැති ආලෝකය මතු කරලා දුන්න ගුණේ උපහාර හැටියට මේ පහන් ආලෝක පූජාව සියල්ලම උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු සාදු සා අපිටත් ඒ අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව නැමැති ආලෝකය මතු වෙලා ඒ අවිද්‍යාව නැමැති ඝනාන්ධකාරය දුරු කරන්න මේ ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියන ඒ වගේමයි අන්තිමේට පුන් කලස් පූජාව පුන් කලසකින් පිරුණු බව එහෙනම් මොකකින් පිරුණු බවද දහමින් පිරුණු බව බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පින්තුනි ගුරු මුස්ති තියාගත්තේ නැ මේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ඒ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා අපිට කිසිම අඩුවක් පාඩුවක් නැති පිරුණා වූ දහමක් දේශනා කළා නිවන් දකින්න එහෙමනම් ආන් මේ පිරුණු දහමක් දේශනා කළ ගුණයට උපහාර කරමින් අපි පුන් කලස් පූජාව පූජා කරනවා ඒ තුල අපේ මනසත් පිරුණු බවට පත් වෙනවා එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ පිරුණු දහමක් දේශනා කළ ගුණයට උපහාර හැටියට මේ පුන් කලස් පූජාව උපහාර හැටියට පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා සාදු 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 අපාපගේත් මනස දහමින් කිසිදු අඩුවක් පාඩුවක් නැතුව විතරාගී විතදෝසී විතමෝහී බවට පූර්ණත්වයටම පත් වේවා සාදු 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 එහෙමනම් මේ සියලු පූජාව ට සහසම්බන්ධ වෙන්න කැමැති වන්නා වූ දසදහසක් සක්වල අනන්ත සක්වල සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිස මේ මොහොතට සහසම්බන්ධ වෙත්වා සාදු සාදු සා එවගේම මේ පුණ්‍ය භූමියේ වැඩ සිට අපවත් වී වදාළ උරි කඩුවේ ධම්මානන්ද ලොකු හාමුදුරන් වහන්සේ මරදුරාවල ධම්මසිද්ධි ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ පින්වතුන්ගේ මේ භවයේ අනන්ත සංසාරගත ඥාතීන් ඇතුළු මියගිය ලෝකවල ඉඳලා කවුරු හරි සත්පුරුෂ චේතනාවෙන් මේවට සම්බන්ධ වෙන්න ඒ අයද සහ සම්බන්ධ වෙත්වා සාදු සාදු මේ සියලු පූජාව ඒ බුදුරජාන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්ම රත්නේ මහා සංඝ රත්නේ උතුම් විතරාගී විතදෝසි විතමෝහි ගුණ උදෙසා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජා වේවා පූජා කරනවා පූජාම වේවා ඒ තුලින් නැගෙන අප්‍රමාණ පුණ්‍ය බලයේ ශක්තිය සසර දුකින් නිදහස් වෙලා ලබන උතුම් නිවන් අවබෝධයටම හැමෝටම මේකට අතහිත තියාගන්න මනුස්ස දිව්‍ය බ්‍රහ්ම අමනුස්ස ආදී කොටක සියලු සත්වයන්ට මේ වගේම මේකට සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙකුටම ඒකාකාරයෙන්ම හේතු ආසනාම සකසෙත්වා සාදු 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 සියල් විද පූජා ද්‍රව්‍යයන්ගෙන් සමලංකෘත වූ මේ උත්තම පූජාව බුද්ධ ධම්ම සංඝ යන උතුම් ත්‍රිවිධ රත්නය උදෙසා උත්තම පූජාවක්ම වේවා සාදු 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 සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාති කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
सामीचे पटिपन्नो भगवतो सावक संगो न्यदिधं चत्थारि पुरिसायुगानि अट्ठ पुरिस पुंगलां हेस भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करनीयो अनुत्तरं पुण्यकेतं लोकसाति
වස්සානේ මහා නර්ග පුණ්‍ය මංගල්‍ය 2024 අද දවසේ අප විහාරස්ථානයේ තුල සිද්ධ වෙන සියලුම පින්කම් මාලාව අලංකාර ආකාරයෙන් මෙලෙස මේ ස්ථානයට අපත් වුණා. ඒ වගේම මින් ඉදිරියට සිද්ධ කරන සියලුම කටයුතු කාරණා හරියාකාර සිද්ධ කරන යාමටත් අප විහාරස්ථානය තුල අභිවන් ඉදී වුණා වූ ඒ සද්ධර්ම මණ්ඩපය තුලට වැඩම කරවන ඒ දේශකයන් වහන්සේ සම්බන්ධව විග්‍රහ කිරීම සඳහා අප මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා මා මිත්‍ර අපගේ ඒ ප්‍රචාරක මහත්මයා වෙත. වස්සානේ සාශන බල අදිෂ්ඨානයක මහා නර්ග පුණ්‍ය කර්මයේ ලෙසින් අර්ථ ගැන්වන පින්කම් මාලාවක වඩාත් සුවිශේෂී සහ වඩාත් විචිත්‍රමත් වූ පින්කම් ගොන්න අතරේ තවත් සනිටුහනක් එක්වන පින්කමකට ඔබත් මමත් යොමු වන්නට සෝදානම් සිටින්නේ තථාගත සම්මා සම්බුදුචානන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන මේ උතුම් බුද්ධ ධර්මය සුවහසක් ලෝසතන්ගේ ජීවිතාවබෝධය උදෙසා එකී ජීවිතාවබෝධය තුළින් සංසාර සාගරයෙන් එතර වීමට අවශ්‍ය මංමාවත් විවර කර ගැනීම උදෙසා අවශ්‍ය ආකාරයෙන් භවිතා කරන්නට පුළුවන් වඩාත් සුවිශේෂී ජීවන දර්ශනයක් ලෙසයි මේ උතුම් දහම ලොවට අපතිලෝ ගුරු සම්මා සම්බුදුචානන් වහන්සේ දායාද කළේ. එලෙස
අදින් වසර 2550කටත් එපිට ඉතිහාසයේ විශ්වයට දායාද වූ මේ උත්තම ජීවන දර්ශනය කාලානුරූපීව නේකවිද අභියෝගයන් නේකවිද බාධාවන් නේකවිද ප්‍රවර්ධනයන් ඔස්සේ යමින් අද වන විට මුළු මහත් ලොවම විමතයට පත් කරන අතිශය සුවිශේෂී ජීවන දර්ශනයක් මෙන්ම අතිශය සුවිශේෂී වන සමාජීය කරුණු කාරණා සාකච්ඡාවට ගැනෙන දහමක් ආගමක් දර්ශනයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා විද්‍යාවේ විදු ඇසට හසු නොවන බොහෝ දෑ බුදුදහමේ දාර්ශනික ඇසට හසු කර ගන්නට සමත්කම් දක්වපු අපතිලෝ ගුරු සම්මා සම්බුදුචානන් වහන්සේ අදින් වසර 2500කට එපිට ඉතිහාසයේදී විශ්වයේ යථා ස්වභාවය සියල් විද සත්වයිනට වඩාත් දයානුකම්පාවෙන් යුතුව සජ්ජායනය කරන්නට දේශනා කරන්නට සමත්කම් දැක්වුවා. ඒ උතුම් දහම හිස මතින් උසුලමින් මුළු මහත් විශ්වයට ඒ උතුම් දහම බෙදෙන මාර්ග වූ පින් කෙතක සිටගෙන අපි සෝදානම් වෙන්නේ මේ උතුම් පින්කමේ මීළඟ අංකය වෙත මීළඟ සංදිස්ථානය වෙත යොමු වන්නට වස්සානේ ශාසන බල අදිෂ්ඨානය යන ඒ උතුම් උත්සාහේ මහා නර්ග පුණ්‍ය මංගල්‍යයක් ලෙස එලිපෙහෙලි ගැන්වන මිහිපිට ඇසට දැනෙන ඇසට පෙනෙන ඇඟට දැනෙන යථාර්ථයක් බවට පරිවර්තනය වුණ මේ උතුම් වූ පින්කම් මාලාව අද උදැස්සන සිට මේ මොහොත දක්වා නීක විද පින්කම් වලින් සමලංකృత වෙමින් පල්ලවේරගම ශ්‍රී ධම්ම මකුටාරාම සිත් නිවන මේ උතුම් පින්බිම කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වූවා. අද උදැස්සන ශබ්ද පූජාවේ මහානීය කුසලය ලොව සැම සත වෙත උදා කරමින් ගැටෙන ආර මහත් වූ නුවණින් දකින්නට ඉඩ හසර සලසන උත්තම ගණ්ඨාර කුළුණ නිර්මාණය කිරීම වෙනුවෙන් වූ ඒ මුල්ගල් තැබීම සිදු කෙරුණ අතරේ ඉන් අනතුරුව අපට දැනගන්නට ලැබුණ විදිහට ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ උතුම් පින්බිම තුල අවිද්‍යා තෘෂ්ණා වට්ටමූලයන් 108ක් දුරු කිරීමේ අදිටන පෙරටු කොට ගනිමින් ආර්ය සංඝයා වහන්සේලා 108 නමක් උදෙසා පිදෙන මහා සාංඝික දානමය පින්කම සිදු කරනු ලැබුවා. ඒ වගේම එන අනතුරුව අෂ්ටපාන සහිත වූ අතිශය සුවිශේෂී සම්බුද්ධ පූජාව තිලෝගුරු සම්මා සම්බුදුචානන් වහන්සේටත් උන්වහන්සේ විසින් සුභාවිතව සුදේශිත කරන ලද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මහත් වූ කැපවීමෙන් උසුලමින් වසර 5000ක් පුරාවට මේ උතුම් ලක් දෙරණ මත ඒ උතුම් ධර්මය සුරකින්නට අපවන කැපවන උතුම් සංඝයා වහන්සේලා වෙනුවෙනොත් ඒ උතුම් පූජාවන් සිදු කරන්නට යෙදුණා. එසියල් විද වූ කරුණු කාරණාවල සමාප්තියෙන් අනුතුරුව අප දැන් මේ සූදානම් වන්නේ වඩාත් සුවිශේෂී වුණ වඩාත් සමලංකృతම වුණ වඩාත් චිත්තාකර්ෂණීය වුණ ඒ වගේම අපේ ජීවිතවල යථාර්ථවාදී ස්වરૂපය වඩාත් නිර්ව්‍යාජව අත්දකින්නට ඒ ඔස්සේ අපේ ජීවිතවල යථාර්ථය මේ සසරෙහි ගෝරතර භාවය වඩාත් නිවර්දිව දකින්නට මඟ කියන අතිශය සුවිශේෂී අනුපාද නිරෝධී සද්ධර්ම දේශනයකට
සවන් දෙන්නට අප දැන් සූදානමින් සිටින්නේ. ඉතින් මෙසියල් විද පුණ්‍ය මංගල්‍යයන් මෙසියල් විද පුණ්‍ය මෙහෙවරයන් පල්ලිවේරගම ශ්‍රී ධම්ම මකුටාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන අද උදැසන සිට මේ මොහොත දක්වා ක්‍රියාත්මක වෙද්දී මේ සුවිශේෂී පින්කමෙහි ප්‍රමුඛ ප්‍රධාන අරමුණු නිමිති බවට පත්ව කර්ම කාරණා පිළිබඳව අපි ඔබට සිහිපත් කරලිය යුතුමයි. ගම්මසි සදැහැති සහෘද ඔබට මේ කරුණු කාරණා ඉතා හුරු පුරුදු ළඟ හිතාදර ලබැඳි කරුණු කාරණා වුවත් සංනිවේදකයෙකු විදිහට මා සතු වන යුතුයකමක් වන නිසාවෙන් ඒ කරුණු කාරණා පිළිබඳවත් තවත් පින්කමක සමාරම්භයක් සිදුවන්නට පුන පුනා බලා සිටින නිසාවෙන් ඒ පින්කමෙහි පුණ්‍යානුමෝදනාවට සහ අරමුණ වෙනුවෙන් ඒ කරුණු කාරණා සිහිපත් කරලීම වඩා වැදගත් වන නිසා වෙනොත් අපි සිහිපත් කරලිය යුතුමයි. මේ උතුම් පින්කමෙහි ප්‍රමුඛ අරමුණ බවට පත්වන්නේ ශත වර්ෂයක් පුරාවට